ඔගලගේ පොඩ්කාස්ට් වල හුඟක් හරවත් දෙයක් තියෙනවා එතන. ඉතින් හුඟක් ඒක ලොකු දෙයක් ඔගලෝ මේ කරන වැඩේ. කොහොමද මේ එයාගේ ෆියුචර් එක මෙහෙ කැරියර් එකක් විදියට හදාගන්න පුළුවන්ද? ස්ටුඩියෝ එකක් වගේ එකක් දාලා එයාට මියුසික් කරගන්න පුළුවන්ද? එතකොට අපේ අම්මට මම කියලා දෙන්නේ මේ that brown kid came and hit me. මගේ ජීවිතේ එක රිග්‍රෙට් එකක් තමයි මම ක්‍රිකට් මේ කියන්නේ පර්සියු කරේ නැහැ. ඒ කියන්නේ full 100% දීලා වැඩේ. ශ්‍රී ලංකන් මියුසික් versus දැන් කැනඩා කියන්නේ ඉන්ටර්නැෂනල්ලි. ඉන්ටර්නැෂනල් මියුසික් ඔය ඉන්ඩස්ට්‍රි දෙක අතර තියෙන මේ ප්‍රධාන වෙනස්කම්. ගවර්න්මන්ට් එකෙන් ග්‍රාන්ට්ස් එහෙම දෙනවා. දැන් අපි කියන්නේ ස්මෝල් ටයිම් ආටිස්ට්ලට වුණත්. ඔව් අයියා හරිම වටින කතාවක් කිව්වේ. මේ මොකද හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක කොහොමද මැනේජ් කරගන්නේ කියන එක නේද? ඒ කියන්නේ දැන් හුඟක් අයට පැෂන්ස් තියෙනවා බට් ඕපන් ද දන්නේ නැහැ කියන්නේ වෙන මොකද්ද දන්නේ නැහැ යන්නේ. ඔප්පන් ඔප්පා හරි වකරේ කිය. රටවල්ල තියෙනවා අපි යුනියන කාලෙක එක ඉවෙන්ට්ස් එහෙම තියෙනවා. ඒ වගේම ස්පෙෂලිම මේ අපේ රටවල් මල්ටිකල්චරල් රටවල් නේ ඒ විදිහටනේ පිළිගැනෙන්නේ. ඉතින් ඔහොම මේ තියෙනකොට මේ මට පුංචි කතාවක් මතක් වුණා. මේක ඇත්තටම මේ කැනඩාවේ සිද්ධ වෙච්ච දෙයක්. කැනඩාවේ සෙන්ට් ජෝන්ස් යුනිවර්සිටි එක තියෙන්නේ. ඔය යුනිවර්සිටි එකේ 2016 අවුරුද්දේ මාර්තු 21 වෙනිදා හවස 8:00 විතර මල්ටිකල්චරල් ඉවෙන්ට් එකේ තියෙනවා ශ්‍රී ලංකන් ඉවෙන්ට් එකක්. ඔය ඉවෙන්ට් එකේ මේ සින්දු කියන්නේ මේ රට මේ නියෝජනය කියන්නේ රටේ තියෙන කල්චරල් ඉවෙන්ට් එකේ රටේ මොකක්ද එකට කියන අපි රට නියෝජනය කරමින්නේ රටේ තියෙන අපේ කල්චර් එක මියුසික් කල්චර් එක ඩාන්සින් කල්චර් එක වගේ පෙන්වන්න පුළුවන් ඒ මල්ටි කල්චරල් ඉවෙන්ට් එක අපිට කැමති දෙයක්. ඉතින් ඕකේ ඉවෙන්ට් එක ආරම්භ වෙන ගීතයක් තමයි මේ චකිතය ගීතය. මේ අපේ මිහිඳු ආරරත්න සහෝදරය ගායන කර නෙමසිස් බෑන්ඩගේ චකිතය ගීතය. ඉතිං ඒ ගීතය ගායනා කරන්නේ ඒ ඉවෙන්ට් එකේ ශකිල. ඉතින් මට හිතන හරි ඓතිහාසික හරි ඓතිහාසික මොහොතක්. සුදු කෙට්ටු හූනෙක් වගේ පොඩි කොල්ලෙක් ස්ටේජ් එකට නැගල බංකුවක වගේ වාඩි වෙලා අපේ සංගීත කලාව කැනඩාව මුල් යුනිවර්සිටි ඉස්සරහටම අරගෙන ගියා. ඉතින් අර ඒ වගේ රිච් අපිට ලෝකේ ඕනම තැනක බනතුව ගායනා කරන්න පුළුවන් ගීතයක් ගායනා කරපු අපේ මං හිතන්නේ ලෙජෙන්ඩරි අපේ ජෙනරේෂන් එකේ ලෙජෙන්ඩරි ගීතයක් ගායනා කරපු ගායකයෙක් තමයි අද දවසේ අපේ ගෙස්ට් විදිහට එකතු වෙන්නේ. ඉතින් මට ඇත්තටම වචන නැහැ නවගේ. ඔව් මේ මම මේ කියන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් දැන් මං ජිම් එකට ගියාම මගේ මේ ගිය සතියේ මගේ වැඩිපුර සතියේ දේවල් වුණේ දැන් දවස් 6-5 ජිම් එකට ගියා, ගෙදර ආවා, වැඩට ගියා. ඔය ජිම් එකේදී අපි පටන් ගන්නවානේ මේ නේද අයියේ? අපි සාමාන්‍ය සින්දු අහනවානේ ඉංග්‍රීසි ඔන සොංග්ස් වලින් පටන් ගන්නවා. පොඩ්ඩක් අර පොඩි මොටිවේෂන් එකක් ගන්න, පොඩි මොටිවේෂන් සින්දු ටිකක් අහගෙන අහගෙන යනවා. එද්දි ප්ලේලිස්ට් එකේ මේ මන් දාන්නේ මේ YouTube එකෙන්. දාද්දි ඔක්කොම දාගෙන යද්දි එකපාරට ඉංග්‍රීසි සින්දු ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ සිංහල සින්දු ටික එනවා. ඒකෙත් හොඳ මොටිවේෂනල් සින්දු ටිකක් තමයි යන්නේ. ඕක එකපාරට යද්දි මගේ එක සින්දුවක් සමහරලාට යද්දි ටිකක් එකපාරට මාර ගැම්මක් එන සින්දුවක් තමයි මේ චකිතය කියලා හිච්ච ගමන් නිකන් මාර ඇඟේ ගැම්මක් එනවා. ඒ වෙලාවට මේ මේක ඇත්තටම මේ මේ අද අයියා ඉන්න හින්දා මේ මෙතන කියන්නේ ඒක අනිවාර්යෙන් ප්ලේලිස්ට් එකේ කොහෙන් ගියත් ප්ලේ වෙනම සින්දුවක්ම තමයි. ඉතින් අර ඉතින්
අද අපි වාසනාවන්ත වෙලා තියෙනවා අද අපිත් එක්ක අපේ පොඩ්කාස්ට් එකට අපි සාදරයෙන් පිළිගන්නවා මේ අයියා මිහිඳු අයියා කොහොමද අයියේ ඔයාව සාදරයෙන් පිළිගන්නවා thank you අද ආවට මෙතන අයබොන් මේ කොහොමද අයියේ ඔයාගේ සතිය මොකද උනේ මේ සතිය නම් අත්‍තරම දැන් මෙහෙමයි දැන් මගේ වැඩ කටයුතු මෙහි ඉවරයි ඉවර වීලා ඉතින් මේ දැන් ලංකාවට යන්න බලාගෙන ඉන්නේ ලංකාවට යන්න තියෙනවා පොඩි අදහසක් ඉතින් දැන් තව මම දන්නේ හරියටම දවස් මම කල්පනා කළේ නැහැ හැබැයි ඒ යන්න උන හින්දා ඉතින් අර පොඩ්ඩක් මෙහි තියෙනවා ඉතින් අර මෙහි අපි මෙහි සමුදෙන කටයුතු සහ අරහෙට පැන්න ගමන් කරන්න තියෙන කටයුතු වලට මේ ලෑස්ති වෙන වැඩක් ඉතින් ওই මියුසික් පැත්ත එතකොට අපි ගත්තොත් අලුත් සින්දු කීපයක් තියෙනවා ඉතින් දැන් එහි ගියපු ගමන් කරන්ද ඉතින් ඒවට පොඩ ලෑස්ති වුණා මේ ටිකේ මේ සතිය දෙක මේ කීපෙම ඉතින් ඒ අරින් ඉතින් මේ ලංකා කොහොමද කැනඩාවේ පැත්තේ කොහොමද මට පේනවා දැන් අපේ අයියා ජැකට් එකක් එහෙම ඇඳගෙන මම දැක්කා මේ වින්ටර් එක වගේ පොඩි වයිබ් එකක් තියෙනවා නේ මේ දවස්වල කැනඩාවේ වින්ටර් එක වගේ වයිබ් එකක් නේ වින්ටර් තමයි වින්ටර් තමයි දැන් මේ දැන් හොඳටම වින්ටර් වීගෙන එන්නේ තව මේ මෙහෙනයි ඉතින් ජනවාරි පෙබ්‍රවාරි වෙනකොට තමයි මේ දරුණු වෙන්නේ හැබැයි ඉතින් අනිත් රටවල් හැම එකටම වඩා මම හිතන්නේ දරුණුයි දැනටත් හිතමු ඒක ඕගොල්ලන් ඉන්න පැත්තේ නෑ කිව්වා කියලා. එතකොට ඕගොල්ලන් එකට බය වෙනවද නිකන් වැඩට නොයා ඉන්නවද එහෙම සීන් එකක් තියෙනවද නෑ එහෙම නෑ. දැන් මේ හරියනම් එහෙම කල්චර් එකක් නෑ ඇත්තරම. ඒ වුණාට කැනඩාවේ සමහර ඒරියාස් තියෙනවා. එතකොට කලින් ඉන්ෆෝම් කරනවා එක්ක ඔෆිස් එක වහනවා. හරි එහෙම සීන් නැත්තම් ඔයාලා ඔව් කලින් ප්‍රිකෝෂන්ස් ගන්න. දැන් සෙන්ටිමීටර් 30ක් වැටෙනවා කියන්නේ දවස් භාගයක් විතර යනවා ඔයාලා ඔය ටික සුද්ධ කරන්න. ඉතින් එතකොට half day විතර වහලා ඔෆිස් එක. මොකද කැනඩාවේ ඇත්තරම මේ හුඟක් ලෑස්ති වෙලා ඉන්නවා ඒ වැඩේට රෙඩි වෙලා ඒගොල්ලෝ ඉන්නවා දැන්. අදිසි මෙහෙ වැටෙන විදියට හිතන්නේ එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවේ හරි නිව්සීලන්ත වල වැටුණොත් ආණ්ඩුවත් පෙරලෙනවා මෙහෙට මේ පොඩ්ඩක් වැස්සත් පාරවල් යට වෙලා තියෙනවා මේ පැය කීපයක් යනකම් මේ හැදිලා නැහැ නේ විදියට ඒ සිස්ටම් වහින්න තියෙනවා ඔව් ඒක දැන් මෙහෙ දන්නවා කෙලින්ම ආයෙත් ඉතින් සමයක මැද ස්නෝ වැටුණත් මේකලා දන්නවා වැඩේ කරන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ මේ මෙල්බන් එහෙම හරි ප්‍රසිද්ධයි මේ අර වෙදේක කාන්තාවක් වගේ කියලා නිතරම වෙනස් වෙනවා අපි හැම එකටම රෙඩි වෙලා ජැකට් එක ඊට පස්සේ ෂෝට් එක බාට දෙක බූට්ස් දෙක ඒ කෝට් මේ මොකද්ද කුඩේ ඔක්කොම කාර් එකේ දාගෙන තමයි යන්නේ මොකද කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා එහෙම පොඩි කතාවකුත් තියෙනවා ඒ වගේ නවංගගේ වීක් එක මොකද උනේ අපි මිහිඳු අයියටත් අයිඩියා එකක් ගන්නත් එක්කම කියමු ඉතින් මම මේ දැන් නවසීලන්තයේ මෙහි වෙලාව වෙන්ස්ඩේ උදේ 6:15 නැගිට්ටා උදේ 4ට විතර නැගිට්ටා 4 ඉඳන් ඉන්නා දැන් මේ බලාගෙන උදේ 6:15 ඉතින් මගේ වීක් එක කිව්වම මේ වීක් එකේ දැන් දෙසැම්බර් මාසෙද්දී අපි මායි වයිෆු හැම්පාරම ওই පොඩි ක්‍රිස්මස් ට්‍රී එකක් ගෙදර හදනවා මේ පහුගිය කාලෙම අපි ගත්තේ අර ප්ලාස්ටික් නිකන් අර චූටි චූටි කොළ තියෙන ක්‍රිස්මස් ට්‍රී එකක් තමයි මේ පාරමට ඕනේ කියලා ගිහිල්ලා ඇත්තම ක්‍රිස්මස් ට්‍රී එකක් කපාගෙන ක්‍රිස්මස් ට්‍රී වවලා තියෙන ඒ ලොකු ෆාම් එකක් තියෙනවා ඒකෙන් අපිට ඕන එක සිලෙක්ට් කරාම එයා ඒ වෙලෙම මේකෙන් කපලා දෙනවා දෙක ගෙදර ගෙනල්ලා ඉතින් සරසෝ ඒක තමයි මේ පාර මේ මගේ වීක් එකේ දෙයකට තියෙන ඉතින් පොඩි හරි ආස දෙයක් ඒ වැඩේ ඉතින් මේ ඕක ගැන කියද්දිම දැන් ක්‍රිස්මස් ගැන කියද්දි මට අයියාගෙන් අහන්න හිතුණා අපි දැන් යමු අයියාගේ මේ පොඩ්ඩක් පුළුවන් නම් අතීතෙට හරියටම මීට අවුරුද්දකට එකහමාරකට කලින් නේද අයියා ලංකාවෙන් ආවේ ඔයා ආවේ ඔව් මම ආවේ 2019 අගෝස්තු අන්තිම වගේ කියන්නේ සෙප්තැම්බර් වල තමයි හරියටම සෙප්තැම්බර් මාසෙට තමයි මම ආවේ මගේ ස්කූලේ පටන් ගන්න තිබ්බේ මියුසික් ස්කූල් පටන් ගන්න තිබ්බේ සෙප්තැම්බර් 3 මම අගෝස්තු 28 වගේ තමයි මම මෙහි ආවේ 2019 ඔව් ඊට පස්සේ තමයි එදා ඉඳන්ම ලංකාවට ගියේ නෑ මේ
යන්න බෑනේ මේ සිටුේෂන් එක වැඩේ හින්දා ඔව් මේ මට ප්‍රශ්න මට පොඩි ඔව් අවුරුදු දෙකක් විතර මම මෙහෙ මට අපිට අයියා දැන් පොඩ්ඩක් කියන්නකෝ මේ ඔයාගෙන් අහන්න දේවල් නම් ගොඩාක් තියෙනවා ඉතින් අපි හර අර මේක නිකන් ඉන්ටර්විව් එකක් ටයිප් එකකින් ඔයාගෙන් අහන්න හිතාගෙන නෙමෙයි අපි ඉන්නේ අද අපි සාමාන්‍යයෙන් කන්වර්සේෂන් එකක් විදියට යන් අපිට කියන්නකෝ අයියේ මේ දැන් අපි දන්නේ ඇත්තටම මේ ශකිල අපිට ඇත්ත කියනවද වරු කියනවද කියලා දැන් ශකිල කියන විදියට අපි දැකලා තියෙන කැනඩාව වෙනස් අයියා කියන්නකෝ බලන්න අයියා ලංකාවේ ඉඳලා එකපාරට කැනඩාවට ආවම ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයාට මෙහෙ කොහොමද එකපාරට ෆීල් වුනේ නිකන් මේ මිනිස්සු කොහොමද නිකන් මුන් මොන වගේ જાතියක්ද මේ 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 මොක්කුද මේ කියලා වගේ නිකන් හිතුණාද නැත්තම් අඩ පට්ට නේද කියලා හිතුණාද මොකක්ද අයියට එකපාරට ආව සිතුවිල්ල ඇත්තටම එහෙම මට ඒ කියන්නේ එහෙම මන් ලුකුවට අර ඒක නැවතිලා හිතන්න ගියේ නෑ ඒ වුණාට දැන් මෙහෙමයි ඔහුගේ කතාව දැන් ලංකාවෙන් දැන් මෙහෙට ආවහම ඉතින් දැන් කැනඩාවේ දැන් අපි මම ගියපු මියුසික් ස්කූල් එක ඇවිල්ලා හරිම මිශ්‍ර තැනක් මුලින් ගියපු එක මම පස්සේ මාරුණ ස්කූල් එක ඉතින් මිශ්‍ර තැනක් ඉතින් සුදු මිනිස්සු කළු මිනිස්සු එතකොට අපි වගේ දුඹුරු මිනිස්සු ඒෂියන් කට්ටිය ඔක්කොමලා ඉන්න තැනක් ඉතින් ඒගොලු ඉතින් ඉතාමත් අපි ගත්තොත් ලංකාවට සාපේක්ෂව හරි පොලිටිකලි කරෙක්ට් අපි කියනවා පොලිටිකලි කරෙක්ට් විදියට ඉන්න කට්ටියක් කියලා මට හිතුණා පිටිසක් කියලා හිතුණා මේ මෙහි කට්ටිය දැන් අපි ගත්තොත් ලංකාව එක බලද්දීනම් ලංකාවේ දැන් හිතන්ද හමේ පාට අනුව අපි 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 පොඩි කාලේ එහෙමනේ මේ අපි කොට මනුස්සයර කොටා කියනවා ඌසේ කාට ඌසා කියනවා මට තඩියා කියලා හැමෝමගේ බත්තලයා තඩියා අලමෑන් ওই වගේ නම් තමයි මට කියන්නේ ඒ කාලේ පොඩ්ඩ චබි සයින සයිස් මම ඕ ඕ ඒ කාලේ දැනුත් චබි දැන් මම අපා වැඩි වෙලා මම ඉතින් අර මම පොඩි කාලේ නම් මහතයි ඊට පස්සේ මම කොන්ෂස්ලි ඒක මේ අඩු කරගත්තා සහ ඉතින් පොඩ්ඩක් කන්ට්‍රෝල් එක නැති වෙච්ච ගමන් ආපහු අර තත්ත්වයට යනවා. ඒ කියන්නේ මගේ වගේ ගත්තා මේ අයියා. බොහොම ආයාසයක් දරලා. ඔව් මගේ. අවත් එහෙමද වා එහෙම පේන්නේ නැහැ. දැන් ජිම් යනවා. ඔව් මාත්දම ජිම් පටන් ගන්න කාලේ ජිම් අපි හිතමුකෝ අවුරුද්දක් අවුරුද්දක් ජිම් ගිහිල්ලා හොඳට ලස්සනට ඉන්න කෙට්ටුවට. හරියටම අවුරුද්ද ඉවරලා ඊට පහුවෙන්ද බත් කාටක් දෙකක් කෑවගම් බුංගා. හරි මගෙත් ඔය තත්ත්වම තමයි. ඉතින් දැන් මම ලංකාවෙන් පිටාවට පස්සේ ඉතින් ඔය පොඩ කන්ට්‍රෝල් අරම එව නැති වෙනවා ඉතින් මේ අම්ම නෑනේ වෙලා දෙන්නේ එවත් මංගේ පැතණි අපිට දැන් අයියා කියන්නේ අපි මෙහෙ ආපුම කාලේ අපිට අපි ඇත්තටම කිසිම දෙයක් ඉගෙනගෙන නෙමෙයි අපි නිකන් මවාගෙන ආවේ ආහාරය ඔස්ට්‍රේලියාවේ ආ බර්ගර්ස් හැම්බර්ගර්ස් චිකන් ඕවනේ ඔළුවේ තියාගෙන ඇවිල්ලා දැන් කන්න උයාගන්න ගියාම මාර මට අපිට නම් මන් දන්නේ පර්සනලි මාරම ප්‍රශ්නයක් වුණා ඔය ගෙදර කෑම මිස් වුණා අම්මලාගේ කෑම ඒක කොහොමද අයියට දැනුනේ ඒ කාලේ ඒක ඇත්තටම උඟක් දැනෙනවා මට දැනුණ අඩුයි කියලා මට හිතෙන්නේ මොකද මට හැම වෙලෙම කියන්නේ මගේ ළඟින් හිටියා කවුරු හරි අම්ම කෙනෙක් කියන්නේ අපි ගත්තොත් මගේ ආන්ටි ලෑගෙදර මම මුලින් හිටියද ආන්ටි අපිට වල දෙනවා ඒ පැත්ත තියෙනවා ඊට පස්සේ මම ටික දවසකින් අපේ උගුරු දන්නවා ඉතින් කමාජ් ලෑගෙදර ළඟට මූව් වුණා ඉතින් එතකොට කමාජ් ලෑගෙදරින් කන්න හම්බෙනවා ඉතින් ඒක මට දැනුණා ටිකක් අඩුයි ඒ වුණාට දැනෙන්නේ නැතුව නෙමෙයි ඉතින් ඒක ඉතින් ගෙදර හිතන්නේ දැන් වෙනස්නේ මෙහෙ තියෙන කෑම જાති වෙනස්නේ ඉතින් අපි ගත්තොත් ලංකා විදියට හැදුවත් ඒක හැදෙන්නේ පොඩ්ඩක් ලංකාවේම විදියට මෙහෙ පොඩ්ඩක් වෙනස් ඉතින් අපේ දැන් ඇඟවලුත් දැන් මෙහෙ විදියට පුරුදු වෙලා පොඩ්ඩක් ලංකාවට ගියාම පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් ඉතින් අර අපි සමාජලට අපි රට ඉඳලා අවුරුද්දක් විතර ඉඳලා ආපු උන්ට නිකන් අපි බයිටක් දානනේ ආඩේ උඹලා සුද්ධෝ වෙලා මේ කණ්ඩ බෑ කියන්නේ දැන් කමාජ්ට මට මතකයි කමාජ්ට මම එක ජෝක් එකක් දැම්මා කමාජ්ුයි මමයි එයාගේ පුංචි අම්මලා ගෙදර ගිහිල්ලා මේ කනකොට ඒ වාරක් කමාජ් කියන්නේ මොනවාරි තිබ්බ මිරිස් ජා කියන්නේ සැරට තිබ්බ කෑම එයා ඒක මට එපා ඒක එපා කියලා කියලා මම ඒක හොඳට දාන ගාන මට ගානක්වත් නැහැ එයා අප්පා ඔයා මේ දැන් කුල්නේ කියන්නේ එඩියන් වෙලා නේද කියලා මම එයාට කිව්වා ඊටස් නෑ මේ එයා කිව්වා ඉතින් මෙහෙමයි මම මේ මේක වැඩියෙන් කෑවොත් එහෙම මට බඩේ පොඩ්ඩක් අර නියන්
ඉරිටබල් වෙලා මම නියම් බඩ යනවා වගේ එකක් වෙනවා එහෙම කියලා එයා කිව්වා ඉතින් මම ඉතින් හිනා වුණා හොඳටම හිනා වුණා අවුරුද්දක් දරනකොට මට ඒක වෙනවා දැන් මට එහෙම වෙනවා ඒ අපේ මෙහෙට පුරුදු වෙනවා ඒක නිකන් හිතලා කරගන්න දෙයක් නෙමෙයි ඔව් ඉතින් ආපහු ලංකාවට ගිහින් ලංකාවේ තත්ත්වෙට පුරුදු වුණාම හරි ඉතින් ඒක වෙන කතාවක් ඉතින් ඉතිකාර වා කියපු දේ ඉතින් ඇත්තටම ගත්තොත් කැනේඩියන් කල්චර්කට හැදිලා තියෙන කට්ටිය කියන්නේ අපි ගත්තොත් ඒගොල්ලෝ ටිකක් අර මං කිව්වේ පොලිටිකලි කරෙක්ට් විදියට හැසිරෙනවා කියන්නේ අපි ගමු මහත මනුස්සයට තඩිය කියන්නවත් නැත්නම් උසාට උසා කියන්නවත් කළු මනුස්සයට කළු කල්ලා කියන්නවත් එහෙම යන්නේ නැහැ ඉතින් අපිට අනුව ඒක හොඳ දෙයක් කියලා මට හිතෙනවා ඉතින් අපි දන්නේ නැන්නේ මිනිස්සේ කියන්නේ අපි ළඟින් ආශ්‍රය කරන මිනිස්සෙට අපි එහෙම කිව්වට කමක් නැහැ මොකද එයා දන්නවා අපි එයාට හාම් එක හිලුවට කියන්නේ කියලා සහ අපිත් එයාට ලෙන්ගතු නිසා හැබැයි නොදන්න මිනිස්සෙකුට අපි එහෙම සාමාන්‍යයෙන් කියනවනේ ලංකාවේ ඒක අපි වෙනවනේ අඩේ අර කළු ඩයල් එක හරි නැත්නම් අර සුද්දා හරි අර කොටා එහෙම කියලා කියනවනේ එතකොට දැන් නිකන් නිකන් මේ පාර යන මිනිස්සුන්ට උනත් සමහරවිට අපේ මිනිස්සු කතා කරන ඒ කොටා මෙහෙම අනේ ඒ තඩියා මෙහෙමරෙන් එහෙම එහෙම කියනවනේ ඒවා කොච්චර ඒවා සාමාන්‍යයෙන් ඒ කොණ්ඩය නැත්නම් ඒ පච්චය පච්ච ගාගෙන ඉඳියොත් ඒ වගේ අපේ ලංකාවේ මේ ඒ ඒ තැනට ඉදී හැදිලා තියෙන විදිහ ඒකේ අපි තියෙන විදිහ හැදලා තියෙන විදිහ සමාජලාට අපේ මිනිස්සු සමාජයට එච්චර සොෆ්ට් නෑ කියලා කියන්නත් පුළුවන් ඒක පැත්තකින් ගත්තා හැබැයි මට හිතෙනවා කියන්නේ දෙවිදියක් ඉතින් දෙවිදියක් හැදලා තියෙන හැබැයි ඉතින් ෆීලිංග්ස් හර්ට් වෙන අවස්ථා වැඩි ලංකාවේ අර එහෙම කිව්වොත් එහෙම දැන් මෙහේ අය දැන් මට පොඩි කාලේ ඉඳන් ඩිස්ක්‍රිමිනේට් කරනවා මට පොඩි කාලේ ඉඳන් කවුරු හරි කිව්වොත් එහෙම ඔව් ඩිස්ක්‍රිමිනේට් කරනවා අඩුයි මම හිතන්නේ ඔහෙත් ඒ සීන් එක ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ්ලත් ඔය කතාවම ඇති ඕස්ට්‍රේලියා ගැන මම දන්නවා නිව්සීලන්ඩ් ගැන මම දන්නවා නිව්සීලන්ඩ් ප්‍රේම ඇති ඉතින් අනිවාර්යයෙන් මේ ඔව් අනිත් එක මම හිතන්නේ නීත්‍යානුකූලවත් ඒවා එහෙම සැකසීලා තියෙනවා සම්පූර්ණයෙන් වෙනස් ඉතින් ලංකාවත් එක වලදි දැන් මම දැන් ලංකා ක්‍රිකට් ගැහුවා මම මෙහෙත් ක්‍රිකට් ගහනවා ඉතින් මෙහෙ ක්‍රිකට් ගහලා දැන් ලකුණු අපි කිව්ව නිකන් බැට් කරනකොට ලකුණු 50කටක් ගන්නකොට ලැබෙන මහන්සිය අඩුයි. ලංකාව 20ක් 30ක් ගන්නකොට කකුල් අල්ල ගන්නවා අපි සමහරවිට. රස්නේ වතුර ගිහිල්ලා අවුවට කරවෙලා මෙහෙ ඒ පැත්ත අඩුයි. හැබැයි මෙහෙ අනිත් පැත්තෙන් ඉතින් සීතල වෙන කාලෙටත් අපි ක්‍රිකට් ගහනවා. එතකොට එතකොට තියා පොඩ අමාරුයි ඉතින්. ඒක ටිකක් අමාරුයි. ඒකත් වෙනම අමාරුවක්. දෙකක්. ඒක තමයි ඉතින්. බෝලයක් එහෙම අල්ලන්නේවත් නැහැ මේ කැච්චක් එද්දි සීතල කාලේ. ඔව් ස්පින් බෝල් කරන්නේ හරි අමාරුයි. මොකද ඇඟිලි මේවා වෙලා ගල් වෙලා ඉතින් හරි වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. නයිස්. මේ ශකිල ඔව් ඉතින් අයියේ මේ දැන් අපේ පොඩ්කාස්ට් එකට පොඩි නීෂයක් තියෙනවානේ මේ රට එන්න බලාගෙන ඉන්න අය අහන සහ මේ ඒ වගේ ක්‍රවුඩ් එක තමයි අපේ වටා ගොඩක්ම එකතු වෙලා ඉන්නේ. ඉතින් හුඟක් වෙලාවට ඇහෙනවා අපිට ප්‍රශ්නයක් මේ කොහොමද කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් දැන් ලංකාවේ අයියේ අපිට ඔපචුනිටීස් අපි දන්නේ නැණි ගොඩක් තියෙන පිටරටක තියෙන. ඒ කියන්නේ හුඟක් අය හිතනවා නෑ එක්ක ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, එක්ක ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, එක්ක අන්නේ සෙටප් කරපු ෆීල්ඩ් එක තමයි යන්න ඕනේ. ඒ වුණාට දැන් මේ වගේ රටකට ඇවිල්ලා මියුසික් ඉගෙන ගන්න හිතන ලංකාවේ ළමයෙක්ට දැන් අයියට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අයියා පොඩ්ඩක් ඒ එක්ස්පීරියන්ස් එක කතා කරන්න කැමතිද? ඔව් මෙහෙමයි. ඉතින් මෙහි මං අයියට පොඩ්ඩක් පොඩි ඇඩ් එකක් පොඩි පොඩි ඇඩ් එකක් එකතු කරොත් පොඩි කෑල්ලක් එකතු කරොත් ගිය සතිය අපි කරා මේ අපි පොඩ්කාස්ට් එකේ Q&A session එක. ඒකේ දැන්ට ලංකාවේ මේ සිං කරන ඔය මේ මං හිතන්නේ සිරස වොයිස් එකෙන් ආව මල්ලි කෙනෙක් අපේ මේක අහනවා. ඉතින් ඒ මල්ලි ප්‍රශ්නයක් එහෙමත් දාලා තිබුණා අයියලා ඔය රටවල් තුනෙන් එකකට මං අපි ඇවිල්ලා මියුසික් ස්ටඩි කරන්න ආවොත් ඇවිල්ලා කරොත් කොහොමද මේ එයාගේ ෆියුචර් එක මෙහෙ කැරිය එකක් විදියට හදාගන්න පුළුවන්ද? ස්ටුඩිය එකක් වගේ එකක් දාලා එයාට මියුසික් කරගන්න පුළුවන්ද? අයියා ඒක පොඩ්ඩක් කියන්නකෝ. දැන් මෙහි කවුරු හරි ඔහෙට ඉගෙන ගන්නවොත් ලංකාවේ ඉගෙන ගත්තේ මියුසිකුයි මෙහි මියුසිකුයි ඒක හරියනවද? ස්ටුඩියෝ එකක් දාලා එහෙම කැරිය එකක් ගිනියන්න පුළුවන් ඔපචුනිටි එකක් තියනවද? ඒක පොඩ්ඩක්
එකියන්නේ මේ කැනඩාවේ ස්ටුඩියෝ එකක් දාගෙන එහෙම කරන්නද නැත්නම් කැනඩාවේ ඔව් කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ වෘත්තියක් වශයෙන් ඔව් ඒ කියන්නේ දැන් මෙහි එහෙම කරන්න පුළුවන් ඒ කියන්නේ අපි ගත්තොත් දැන් මෙහි ඉගෙන ගත්තර පස්සේ මෙහි දැන් මම ඇත්තටම මියුසික් පර්ෆෝමන්ස් ඇන් ටෙක්නොලොජි කර කර ඉඳලා ඊට පස්සේ මම මියුසික් බිස්නස් වලට මාරුණා දැන් මට මම ඇත්තට එතකොට මියුසික් බිස්නස් කිව්වහම ඒක මියුසික් වලට ම අදාළ දෙයක් නෙමෙයි මියුසික් වල තියෙන බිස්නස් පැත්ත තමයි මම ඊට පස්සේ ફોકસ කරේ ස්ටඩි කරේ බට් මියුසික් පර්ෆෝමන්ස් පැත්ත කරත් ඊට පස්සේ දැන් හුඟක් දැන් අපේ ස්කූල් මම කලින් හිටපු ස්කූල් එකේ කට්ටිය වුණත් ඒගොල්ලෝ කියන්නේ ඊට පස්සේ ප්‍රොඩක්ෂන් වලට කියන්නේ හෝම් ස්ටුඩියෝ එකක් වෙන්න පුළුවන් හුඟක් කට්ටිය මෙහෙ කියන්නේ හෝම් ස්ටුඩියෝස් වල තමයි වැඩ කරන්නේ ප්‍රොඩක්ෂන් පැත්ත කරන්නේ ඒ කියන්නේ හුඟක් වෙලාට ඔය ප්‍රොෆෙෂනල් ස්ටුඩියෝස් වලට යනවා අඩුයි මොකද දැන් මම හිටපු ඒ ස්කූලේ ස්ටුඩියෝ එක ඇත්තරම ඇවිල්ලා ඒක මම දැන් ඩොලර් 2000ක් විතර මේ දවසකටද 3000ක් දවසකට මට මන හරියට සෙෂන් එකකට කියන්නේ හරි ගණන් ස්ටුඩියෝස් හරිම ගණන් මෙහි කියන්නේ ප්‍රොෆෙෂනල් ස්ටුඩියෝස් තුංගක් ලාන හෝම් ස්ටුඩියෝස් පැත්ත තමයි කරන්නේ අනිත් එක මෙහි තව දෙයක් තියෙනවා ලංකාවට සාපේක්ෂව ගෙවල් හදන්නේ ලී වලින් මම දැන් ඔහෙත් එහෙමයි නේ ඔව් මෙහෙත් එහෙමයි බහුතරයෙන්ම ඕස්ට්‍රේලියා නිව්සීලන්ත එතකොට කුස්ටික්ස් පැත්තත් මේ කවර් වෙනවා දැන් මම මගේ කාමරේ තමයි මගේ රෙකෝඩින් සියල්ලම කරන්නේ මම ගෙදර ඉන්න කාමරේ ඉතින් මම කියන්නේ මම ඒක රෙකෝඩ් කළ සමහරවිට ලංකාවට මම සින්දු කීපයක් රිලීස් කරා පහුගිය අවුරුදු දෙකේ හිටපු මෙහි රෙකෝඩ් කරලා ඉතින් අපේ කට්ටිය අහනවා අඩේ මොකද්ද කරපු කියන්නේ මම යවන ඉන්ජිනියර් හරි නැත්නම් මියුසික් ප්‍රොඩියුසර් හරි කොහෙද මොකද්ද ස්ටුඩියෝ එක මොකද්ද මයික් එක එහෙම අහනවා මයික් එක නම් ටිකක් සාමාන්‍ය හොඳ එකක් ඒ වුණාට දැන් ගෙදර කියලා ඒගොල්ලෝ සමහරලාට ඒගොල්ලන්ට පිළිගන්න බැරි තරමට වැඩි හොඳයි ඉතින් අර මෙහි උඟක් කට්ටිය ඊට පස්සේ මියුසික් ප්‍රොඩක්ෂන්ස් කරලා කියන්නේ පොඩි පොඩි ලේබල්ස් කියන්නේ මේ අපි කියන්නේ මේ කෙලිම යුනිවර්සල් Sony වාන ඔය වේ ලේබල්ස් නෙමෙයි පොඩි පොඩි ලේබල්ස් මේ තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් ලේබල්ස් ඒවට සින්දු පිච් කරනවා ඊට පස්සේ මෙහි ඒජන්ට්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලංග ඉතින් ඒගොල්ලංග ඒ කියන්නේ ටැලන්ට් එක සර්ච් කරලා ටැලන්ට් එක අඳුන ගන්න කියන්නේ අපි YouTube එකට හෝ Spotify වලට හෝ අප්ලෝඩ් කරලා ඔය ඒජන්ට්ස්ලාට ලින්ක්ස් යවලා පොඩ්ඩක් ඉතින් මෙහෙමයි තමන් පොඩි තමන්ගේ සංගීතයට අමතරව අර බිස්නස් පැත්තත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ කියන්නේ ඒක Instagram එකේ හරි මොකක් හරි ඒවා හොයලා ඒගොල්ලන්ට යවල නිකන් සින්දුවක් කරලා ඕන අප්ලෝඩ් කරලා නිකන් බලන් හිටියට වැඩක් නැහැ. එහෙම කරාට වැඩක් නැහැ. හැබැයි ඉතින් වක් ඔපචුනිටීස් තියෙනවා ඇවිල්ලා ඒ විදිහට දැන් අපි ගමු ප්‍රොඩියුසර් කෙනෙක් කියමුකෝ මියුසික් කරන නැත්නම් සිංගර් කෙනෙක් කියමුකෝ ඉතින් දැන් විශේෂයෙන් ප්‍රොඩියුසර්ස්ලාට මියුසික් කරලා මියුසික් හදලා ඒගොල්ලන්ට අප්ලෝඩ් කරලා ඊට පස්සේ අර වගේ තැන් වලට පිච් කරන්න පුළුවන්. එන පොඩි පොඩි ඉන්ඩිපෙන්ඩන්ට් ලේබල්ස් තියෙනවා මුලින් එහෙම ලොකු ගණන් කියන්නේ ලංකාවේ තත්ත්වෙම තමයි මුලින් ඇත්තරම ගත්තොත් ෆුල් ටයිම් කරන්න සමහරට බැරි වෙයි එයාට තව ජොබ් එකකුත් කරන්න වෙයි ඔව් ද ලංකාවේ තේ තත්ත්වෙම තමයි මේ හැබැයි කියන්නේ දැන් ලංකාවේ තමන් තනියමනේ වැඩේ කරගන්න ඕනි YouTube එකද දාලා හැබැයි ලංකාවේ තියෙන තරඟට වඩා මෙහි තරඟ ටිකක් වැඩි වෙන්න පුළුවන් හැබැයි අර 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 වගේ පොඩි පොඩි ඒජන්ට්ස්ලා ටැලන්ට් ඒජන්සිස් ඔය වගේ පොඩි පොඩි දේ මේ තියෙන තමන් ටැලන්ට් එක තියෙනවා නම් තමන්ගේ වැඩේ හොඳ නම් අනිවාර්යෙන් ඒවට සෙට් වෙලා ඉතින් අවුරුදු දෙකකින් බ්‍රේක් වගේ වෙන්නවත් වීකෙන්ඩ් වගේ වෙන්නවත් නෙමෙයි මම කියන්නේ හැබැයි ඒ අපි ගමු ප්‍රාදේශීය මට්ටමින් කන්සර්ට්ස් අරෝමියව තියෙනවා ඒවට මේ වෙලා ඒවට සෙට් වෙලා ඊට පස්සේ දැන් මට ඇත්තට මේ එක්ස්පීරියන්ස් එක නැති වුණා මේ කොවිඩ් කතාවේ හින්දා මම බෑන්ඩ් එකත් ජොයින් වෙලා හිටියා මේ මෙටල් බෑන්ඩ් එකක් ඒකත් කොවිඩ් කතාවත් එක්ක නැති වුණා මොකද ඒක ටිකක් ට්‍රැවල් කරන්න තිබ්බා මට එහි ප්‍රැක්ටිස් වලට යන්න ඊටසේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මම ඒ කියලා හැබැයි මම කොවිඩ් කතාවෙන් ජීවත් වෙලා ඉන්න බෑ ඒ කාලේ ඉතින් මම ගියේ නැහැ ඊට පස්සේ මේ බෑන් කතාව එතනින් නතර වුණා හැබැයි ওই පබ්ස් අරව මේ එහෙම දැන් මේ කාලේට ওই මම කියන කතාව අදාළ වෙන්නේ නැති වෙන පුළුවන් හැබැයි ඉස්සරහට පබ් ගිග්ස් අරම නැත්තම් දැන් මෙහි තියෙන ඔය කිජිජි වගේ මේවා දැන් මම එහෙමයි අර බෑන්ඩ් එකට ජොයින් වුණේ මම මගේ ප්‍රොෆයිල් එක දැම්මා ඒ කිජිජි නිකන් ඔය එකේ දැම්මා මෙහෙම මම මෙහෙම මේ සින්දු කියන එක්කනේ මගේ මෙන්න මේ සින්දු මම මේ
කව කරලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න. ඒක එතකොට මට බෑන්ඩ් ලීඩර්ස්ලා කීප දෙනෙක්ම කතා කරා මේ මේ මෙහෙම අපේ බෑන්ඩ් එක මෙහෙම ඔයා කැමති නම් බලලා ඉන්නේ අපි ගිහලා සෙට් වුණා. එහෙම බෑන්ඩ් එක. අන්න එහෙම ඉතින් ඔපචුනිටිස් තියෙනවා. يعني මම මේ වගේ ඔව් දැන් ඒක නම් ඉතින් මම ඉංග්‍රීසි වලින් සින්දු කිව්වේ. ඒක තමයි මම අයියාගෙන් අහන්න ගියේ. දැන් අයියා සමහර අය ලංකාවේ ඉගෙන ගන්න සහ මියුසික් කරන්නේ දැන් අපි හිතමු තාලේ මම වැඩිම මියුසික් ගැන දන්නේ නැහැ. තාලේ අල්ලන්නේ සරිගම පද නිසානේ. එතකොට දැන් ඔහේ ආවම එයාට එක්ක අඩු ගානේ ඒ කල්චර් එකට ඇඩැප්ට් වෙන්න පුළුවන්කමක් තියෙනවන්නේ. නැත්තම් එයාට ඒක ටිකක් ඉස්සරහට කැරියක ගිනියන්න අමාරුයි. මෙහෙමයි. දැන් මෙහි ඇතරම එහෙම කියනවනේ මේ ශ්‍රී ලංකන් කමියුනිටි එකකුත් ඉන්නවා. ඇවිල්ලා මේ ශ්‍රී ලංකන් කමියුනිටි එකට සින්දු මේ සින්දු කියාගෙන ඉන්න. දැන් ඕස්ට්‍රේලියාවෙත් එක තියෙනවනේ. මම දන්නව හොඳටම. ඕස්ට්‍රේලියාවේ මම දැන් ලංකාවට වඩා ඉවෙන්ට් තියෙනවා මම දන්නවා. වීකෙන්ඩ් එකක් ගත්තොත් එහෙම يعني අපි ඇවිල්ලා ප්ලේ කරලා තියෙනවා මම වායෝ ඉන්නකොට සහ මම තනියම ඇවිල්ලත් එතකොට දැන් ඕස්ට්‍රේලියාවේ තත්ත්වය වෙනස් ඇත්තම කියනවා කැනඩාවේ තත්ත්වය වඩා කැනඩාවේ ඇත්තම يعني එහෙම ඔපචුනිටි එකකුත් තියෙනවා ශ්‍රී ලංකන් කමියුනිටි එකට ප්ලේ කරන ඔපචුනිටි එකකුත් තියෙනවා ඒක වෙන ඒක අපි පැත්තකින් තියමුකෝ එහෙම නැත්නම් මෙහි අනිත් කල්චර්ස් වලටත් හැබැයි තැන තියෙනවා يعني අපි ගත්තොත් ඉන්ඩියන් ලොකු කමියුනිටි එකක් ඉන්නවා හින්දි සින්දු වරම ඒවා කියන්න පුළුවන් නම් මෙහි ආයි නියමයි විශේෂයෙන් පංජාබ් පංජාබි පාසන් සිං කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි සිං කරනවට වඩා මෙහෙම හොඳයි අතරම මේ මම ඉන්න මේ හරි ඔව් නිව්සීලන්ඩ් වල YouTube එකේ ට්‍රෙන්ඩින් යන පංජාබ් සින්දු YouTube මෙහෙත් එහෙම තමයි මේ පංජාබි සින්දු තමයි ට්‍රෙන්ඩින් නම්බර් 1 2 3 සමහර ඒවා ඔඩියෝස් ඔඩියෝස් ට්‍රෙන්ඩින් යන්නේ නම්බර් 2 නම්බර් 3 මේ නිකන් ට්‍රෙන්ඩින් ලිස්ට් එක අපි ඔන්න ආරම් බලමු අල්ලලා තියෙන ඉන්ටර්නෙට් එකේ කල්චරල් මියුසික් වලින් අල්ලලා තියෙන ලෝකෙම මේ ඉන්ඩියන්ස් ලා නම් ඒ පැත්තේ අනි ඔව් ඉතින් ඒ පැත්ත කරනවා නම් තවත් කරන්න පුළුවන් ඔන්න එහෙම නැත්තම් වෙස්ටර්න් පැත්තෙන් කරන්න පුළුවන් ඒක ප්‍රශ්න අනිත් එක දැන් අපේ ලංකාවේ දැන් මම තිබ්බ දෙයක් තමයි ඉංග්‍රීසි අපි සිං කරනකොට දැන් අපි උනත් පොඩි කාලේ ඉඳන්ම මම ඉංග්‍රීසි සිං කරනකොට මම බලන්නේ ඒ හරියට ඒ ඉංග්‍රීසි විදියටම හරි ඒ කියන්නේ අපි ගමු දැන් ඇමරිකන් ඉංග්‍රීසි නා ඇමරිකන් ඉංග්‍රීසි බොන්ජෝවි නම් බොන්ජෝවිගේ ඇක්සන්ට් එකෙන් කියන්නේ නැත්තම් අපි ගත්තොත් එජ්ජීරන් නම් එජ්ජීරන් බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් කියන්නේ ඒ විදිහට අපි ඒ ඇක්සන්ට් එකත් කොපි කරලානේ අපි කියන්නේ දැන් මෙහි එහෙම අවුලක් නැහැ මේ දැන් අපි මේ කියන්නේ යම් කිසි තරමකට ඉංග්‍රීසි හොඳට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් නම් මේ අපි කියන්නේ ඒ ප්‍රොනන්සියේෂන් ප්‍රශ්නේ එහෙමත් ඒගොල්ලන්ට අවුලක් නැහැ කියන්නේ දැන් මම කියන්නේ මම නිකන් මම එකපාර නිකන් මං ඇහුවා කියන්නේ දැන් මං සාමාන්‍යයෙන් මාව ෂේප් එකේ ඉඳලා ලංකාවේ වුණත් ඉංග්‍රීසි සින්දු ගියද්දි ප්‍රොනන්සියේෂන් පැත්ත හොඳයි කියලා මට කට්ටිය කියලා තියෙනවා මම නිකන් මගේ බෑන්ඩ් එක ගන්නව නෙමෙයි ඉතින් මම ඕක නිකන් මට ඒත් ඉතින් මට දැන් සුද්ධු සෙට් එකක් එකම සින් කරද්දි මන් දන්නේ නැහැ නේ මේක හොඳද කියලා මං උන්ගෙන් නිකන් ඇහුවාම ඔව් මම ඇහුවා is my like pronunciation do I have an accent or something ඒ වගේ එකක් මං නිකන් ඇහුවා accent or something like is it weird or you know මං නිකන් වෙනස්ද වගේක් මං ඇහුවා ඇහුවාම ඒගොල්ලෝ කියන්නේ මේ එහෙම වෙනවා නම් හොඳයි වගේ එකක්. එහෙම වෙනවා නම් ඔයා අපේ විදියට කියන්න හදන්න එපා. ඔයා පුළුවන් නම් අර විදියට ඒ කියන්නේ යුනික්නස් එකක් එතන තියෙනවා කියන එක. කියන්නේ දැන් මම මෙහෙමයි. මම ඉතින් අර හෙනම මේ හෙනම මේ කියන්නේ දැන් ඒගොල්ලොත් එක කියද්දි හෙනම සමහර වෙලාවට අපි කියනවා ඒක හරි ඒක පොඩි ජාතිවාදයකුත් තියෙනවා එතන. පොඩි හෙනම ශ්‍රී ලංකන් විදිහට හරි හෙනම ඉන්ඩියන් විදිහට හරි ප්‍රොනවුන්ස් කරන්න ගත්තොත් එහෙම සමහරට ඒගොල්ලන්ට ඒක අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි සිං කරද්දී ඒ කැනේඩියන් ඇක්සන්ට් එකම ඇමරිකන් ඇක්සන්ට් එකම එන්නේ නැහැ නේ. එන්නේ පොඩි අපේ කැලිත් එනවනේ. ඔව්. ඉතින් ඒවට ඒගොල්ලෝ කැමති අර ඒ ෆ්ලේවර් එක අරගුලන්ගේ එකත් එක්ක ඒ ෆ්ලේවර් එක දෙනවනะ. ඉතින් ඒකයි දැන් ඔය වාගේ මේ වැඩේට උත්තරෙත් මන් ටිකක් ඔය එහෙම කියලා තමයි එන්නේ ගණන් ගන්න එපා කතා කරන්නේ නෑ කමන්නේ නෑ ඉතින් ඒක තමයි ඇඩැප්ට් වෙන්න පුළුවන් ඔව් ඇඩැප්ට් වෙන්න පුළුවන් කෙනෙකුට ඇවිල්ලා ඔව් ඒක තමයි කියන්නේ සරිගම පද නිසා කළා ආවත් අනිතේ ඔක යුනිවර්ස් දැන් මං අර කියපු මෙටල් බෑන්ඩ් එකේ වැඩෙත් ඔව් මෙටල් බෑන්ඩ් එකේ වැඩේටත් දැන් මම සාමාන්‍යයෙන් ඊස්ටර් මියුසික් ටිකක් අදාරලා තිබ්බ එක ඒක ඒගොල්ලෝ කැමති වුණා. ඒගොල්ලන්ට මම එහෙම කිව්වා මම ඉන්වෙස්ටර්න් පැත්තත් එක්ක අර පැත්තත් මම අහලා තිබ්බා කියලා කියපු එක. මේ ඒගොල්ලෝ කැමති වුණා ඉතින්. මේ ඉතින් ඒක වටිනවා.
අයියා ඔය මේ ඇත්තටම මියුසික් කියන්නේ ඒක යුනිවර්සල් ටැලන්ට් එකක් යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් ඒ කියන්නේ ඒකේ බේසික් සහ ඒක හොඳට ටැලන්ටඩ් කෙනෙක්ට මට හිතෙන ඕනම ජෝන එකක් ඉක්මනට ඉගෙනගෙන ඒ කියන්නේ ඒ කියන්නේ ඒ ටැලන්ට් එක බේසික්ස් තියෙනවා නම් ඕනම රටක අයියා ඔය කිව්ව විදිහට ඔපචුනිටිස් හොයාගන්න පුළුවන් කියලා ඒ අයියා ඔය කිව්ව කතාව මතකෙදි මෙල්බන් වල කතාව මතකෙදි මට මතක් වෙනවා දැන් මේ අනිවාර්යෙන් මම දන්නවා මේ පොඩ්කාස්ට් එක ගන්න මෙල්බන් වල මගේ මම මෙල්බන් වල තමයි ස්ටඩි කරේ මේ ඊට පස්සේ මම දැන් ඇඩ්ලෙඩ් වලට මූව් වුණා වර්ක් පර්පසස් වලට ඉතින් මෙල්බන් වල මම දන්නම යාළුවෝ ඉන්නවා බෑන්ඩ්ස් හදාගෙන පොඩි කොල්ල කරුට්ටෝ අයියාගේ සින්දුත් ඒගොල්ලෝ කියනවා සමහර ලාවට මේ අපි එකතු වෙන ලාවට සහ ඒගොල්ලෝ මේ මෙහි ඇත්තටම මේ ශ්‍රී ලංකන් කමියුනිටි එක හරිම මේ ස්ට්‍රෝංග් සහ මාරම මේ හැපනින් කියලා කියන්නේ අපි ගැලින්ම කිව්වොත් හැපනින් කමියුනිටි එකක් තමයි මෙල්බන් වල ඉන්නේ ලංකාවට වඩා ඇත්තටම මෙල්බන් හැපනින් මේ ශ්‍රී ලංකන් කමියුනිටි එක මාරම එකතුයි මාර මාත ඒ කියන්නේ ඔව් ලංකාවේ දැන් මම මෙල්බන් ගැන කතා කරන්නේ මම ඕනේ නැහැ බට් මම ඉතින් දන්න ඔය කතාව මොකද අපි වායෝ ඇවිල්ලා perform කරද්දි එදා මෙල්බන් වල තව ඉවෙන්ට්ස් හතරක්ද කොයිද තිබ්බා ශ්‍රී ලංකන් කමියුනිටි එකෙන් කරන ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ආටිස්ට් ලගෙන දැන් අපි එතකොට ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලානේ වායෝ දොර්සනත් නන්ද සිරිසගේ කන්සෙප්ට් එකක් තිබ්බා ජයලත් මනෝරත්න මහත්මයාගේ වේදිකා නාට්‍යයක් තිබ්බා මං හිතන්නේ තව තව ඒ වගේ ඉවෙන්ට්ස් දෙක තුනක් තිබ්බා ඉතින් අර අපිටත් පොඩ්ඩක් වැඩේ කියන්නේ පාඩුයි ඒ කියන්නේ කට්ටිය බෙදෙනවනේ දැන් නැත්තම් හිතන්න දැන් සනත්නන්ද සිරිස වහන කට්ටිය අපිවත් අහනවනේ ඒකට සනත්නන්ද සිරිසට වැඩියෙන් කැමති නම් එතුමගේ වැඩේට යනවනේ ඒ වගේම තමයි අනිත් පැත්තත් ඉතින් ඒ කියන්නේ කොල්ලෝ සෙට් එකේ ඉතින් වායෝ බලන්න ආවේ අපි කන්සර්ට් එක හොඳට තිබ්බා ඉතින් ඉතින් ඔය ඔය මේ ඔය කතාව තමයි ඉතින් ඒ කියන්නේ මෙල්බන් වල මේ මේ කියන්නේ සමහරවිට කියන්නේ මට තේරුණ දෙයක් තමයි දැන් මම මොකක් හරි මෝල් එක ගියේ දැන් මෙහෙ මෝල් එක වගේ ගියාට ඉතින් ගෞරව ඒ අඳුරන අය හම්බෙලා තියෙනවා මෙල්බන් වල තුන් දෙනෙක් ඇවිල්ලා කතා කරනවා ලංකාවේ නිකන් ලිබඩි ලිබඩි ප්ලාස් එකට ගියා වගේ පොඩි කතියක් තියෙනවා අනික අර මෙල්බන් වල අපි කියන්නේ දැන් සමහර වෙලාවට අපිට හිතෙනවා රට ගියාම මිනිස්සුන්ගේ ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු සීන් අර මන් දන්නේ මෙල්බන් වල සහ මේ ඕස්ට්‍රේලියාවේ ඒක ඇත්තෙම නෑ හරිම මේ හරි එකතු එකතු ගතියක් තියෙනවා නෑ එහෙම ඕ දැන් මෙහෙ වුණත් එහෙම මේ එහෙම ලංකාවේ එහෙම ලොකු සීන් එකක් මෙහෙමයි පොඩ්ඩක් දන්න නැත්නම් ඇවිල්ලා කතා කරනවා අඩුයි බට් ඒ කියන්නේ අපි සිංහල කතා කරනවා ඇහුනොත් එහෙම පොඩ්ඩක් hina වෙලා යන වෙලාවලුත් තියෙනවා එහෙම මේ මෙහෙදු වෙන ප්‍රශ්නයක් නෑ 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 එහෙම නෑ මාව එහෙම එහෙම දන්න ඇතර මෙහි මේ කට්ටිය එහෙම දන්නවා අඩුයි ඇතර කියන්නේ මෙහි ඉන්න කමියුනිටි එක ඒක හොඳයි ඒකට ගෙන් මම ආස නැතුව නෙමේ බට් ඉතින් අර ඉතින් එතකොට පොඩි ඇනොනිමිටි හුත් තියෙනවනේ එහෙම පොඩි ආතරයක් තියෙනවනේ ඒක කතා කරන්නේ ඒක තමයි ඔය එකෙත් පොඩි ෆන් එකක් තියෙනවනේ ඉතින් කියන් ප්‍රසිද්ධිය ගන්න බැරි වැඩ කරන්න පුළුවන් ඒක තමයි ඔව් මම අර කීකි හිටියේ ලංකාවේ මේ මල්ලිලා මෙහි ඇවිල්ලා ඒගොල්ලෝ බෑන්ඩ්ස් හදාගෙන මේ ඒගොල්ලෝ සිංක් කරනවා මේ මෙහි තියෙන ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් වල ශ්‍රී ලංකන් වෙඩින්ග්ස් වල ඊට පස්සේ යුනිවර්සිටි ඉවෙන්ට්ස් වල අපි එක පාරක් අර ලංකාවේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලේ අපි පොඩි ඉවෙන්ට් එකක් කරා අර ශෝක ඉවෙන්ට් එක ගන්නේ දෙයකට කියන්නේ මට ඒකට කියන හරි වචන දන්නේ නැහැ ඒක අපි මේ සමා මොකක්ද ඒකට කියන්නේ ස්මරණය කරන්න පොඩි උත්සවයක් තිබ්බා ඒකෙත් ඒ ළමයි ඇවිල්ලා සිංක් කරා ලීඩ් ගිටාස් එහෙම ගෙනල්ලා ලංකාවේ කල්චරල් දේවල් අපි පොඩ්ඩක් ඒ යුනිවර්සිටි එකට මතක් කරලා දීලා අපි අර එහෙම පොඩි අනුස්මරණයක් වගේ දෙයක් කරා ඉතින් අර ඒ වගේ මේ මියුසික් පැත්තෙන් ඇත්තටම මේ ගොඩක් කට්ටි ඉන්නවා මේ මෙහෙත් මෙල්බන් සහ ඇඩිලෙඩ් අද මෙහෙට වඩා මෙල්බන් වල ඒ පැත්ත දියුණුයි මෙහෙ මම හිතන්නේ කැල්ගරි වල මං අහලා තියෙනවා මම කියන්නේ හුඟක් යන් කමියුනිටි එකක් ඉන්නවා කියලා මෙහෙ දැන් බෑන්ඩ්ස් පැත්ත ගත්තත් මේ බෑන්ඩ්ස් ඉන්නවා කියන්නේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ බෑන්ඩ්ස් උත් ඉන්නවා හැබැයි මම දැකලා තියෙනවා මෙල්බන් වල ඊට වඩා හුඟක් එහෙම ඒ පැත්ත තියෙනවා මෙල්බන් වල දැන් ඉංග්ලන්ඩ් වල වුණත් මම ඉංග්ලන්ඩ්ුත් ගියා එක පාරක් ඔය ෂෝ එකට අනිත් රටවල් ගැන කියන්න දැව ඉටලි අරෝමේ වලත් ඇති මම හැබැයි මෙහෙට වඩා මම දැකලා තියෙනවා මෙල්බන් වල සහ ඉංග්ලන්ඩ් වල ඒ කියන්නේ සෙනකට වඩා කියන්නේ බෑන්ඩ්ස් මියුසිකලි මම හිතන්නේ ටිකක් ඉස්සරහින් ඉන්න මෙහෙත් ඉන්න උංගා ටැලන්ටඩ් බෑන්ඩ්ස් ඉන්නවා ඒ කියන්නේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ බෑන්ඩ්ස්
සහ මෙහි ශ්‍රී ලංකන් කට්ටිය ඉන්නවා මම දන්න මේ හුඟක් ටැලන්ටඩ් මියුසිෂන්ස්ලා. ඉතින් ඒක මම ඉතින් මෙල්බන් වල ඉංග්ලන්ඩ් වල තැබේ මෙල්බන් වල ඉංග්ලන්ඩ් වල මම දැකලා තියෙනවා මේ මොකද ඒකට කියන්නේ ක්වොන්ටිටි එක වැඩි ඊට වඩා. එම් බෑන්ඩ්ස් ගොඩක් ඉන්නවා. මේ මේ ඉන්නවා නම් 3-4ක් එහෙ ඉන්නවා 20ක් 30ක් විතර ඉන්නවා මන් දන්නේ මේ විදිහට. සා මේ කමියුනිටි එක ටිකක් पॉडकास्ट अनिवार्य महानगे अय्या पनी गोड़ा मेलबर्न सह ऑस्ट्रेलिया कथाकर अयर गोड़क मे मठन लंका तरम समीप कैनडा पड़ता मुकद अय्या पड़ कॉले कल අපි අවුරුදු 3න් වගේ ඊට පස්සේ පොඩි පොඩි හේතු මත ඊට පස්සේ ලංකාවට ආපහු මූව් වුණා නැත් අපි දිගටම ඉන්න හිටියේ ඉතින් ඒ ඒෝ ඒක වෙනම මේකක් ඉතින් අපේ තාත්තත් ඇත්තරම තාත්තගේ වෘත්තීය පැත්තක තියලා වෙන වෙන වෘත්තීන් තමයි ඇවිල්ලා කරේ මොකද අම්මගේ ඉගෙනුම සඳහනයක් તો තාත්තගේ වෘත්තීය ගැන තාත්තත් වෛද්‍ය වෘත්තීය ඉන්නේ ඉතින් උනාට වෛද්‍ය වැඩේ කරන්න බැරි වුණා එහෙ ඇවිල්ලා ඉතින් මාව බලාගත්ත එකයි ක්‍රිකට් ගැහුවා මේ තාත්තා ඉතින් හරි ඒක වෙනම එතකොට ටැස්මේනියා වල මං හිතන්නේ පවුල් පහක් හයක් විතර තමයි ලංකාවේ ඔව් පහකුත් නැහැ ඒ කාලේ ඒ කට්ටිය තාම කට්ටිය ඒ කට්ටිය යාළුයි ඉතින් තාම ඉන් ටච් ඉන්නවා එතකොට ඒ කියන්නේ ඒක ඒක වෙනමම විදියක් ඒ කියන්නේ දැන් මම ඒ කාලේ මං පොඩීනි මම හිතන් ඉඳලා තියෙන්නේ මම සුද්දෙක් කියලා. මොකද මම දැකලා නැහැ. ඔව් එකපාරක් කවුද පොඩි يعني අපේ පවුලක පොඩි එක්කෙනෙක් ඇවිල්ලා මට මොකක් හරි ගහලා හරි මොකක් හරි සීන් එකක් ඉතින් මේ අවුරුදු 2යි 3යි නේ. එතකොට අපේ අම්මට මම කියලා තියෙන්නේ මේ that brown kid came and hit me. මාත් ඉතින් ඒ يعني ඒ පාට බලලා මං කියලා. ඊට අපේ අම්මාල what color do you think you are කියලා. මම වැත්ත බලවල අවුරුදු 3යි තේරෙන්නේ නැහැ. ඒ අරිටක මම මිනිස්සු 80000 දකද ඒ මුළු අයිලන්ඩ් එකේ අයිලන්ඩ් එක නෝ මම දැන් ලංකාව වගේ ලංකාවට වඩා විශාලයි මං හිතන්නේ ටැස්මේනියා but විශාල ලංකාවේ මිලියන 23ක් ඉන්නකොට මං හිතන්නේ ඒ කාලේ මං හිතන්නේ මිලියන 23ක් කියන 20ක් කියමුකෝ මෙහි 80000 මිනිස්සු හිටියේ මං හිතන්නේ. ඒ හරිම quiet place එකක්. මට මතක අනුදෙකේ වර්ල්ඩ් කප් එක බලන්න ගියා ඒ කාලේ නෑ ඔව් අනුදෙකේ වර්ල්ඩ් කප් එකේ එක මැච් එක ඕස්ට්‍රේලියා පකිස්තාන් හරි මොකක් කර මැච් එක බලන්න ගියා ඒක මට මතක නෑ ඉතින් තාත්තා කියන වගේ මට මතකයි ඉතින් මට පොඩි පොඩි දේවල් මතකයි තාත්තාගේ ක්‍රිකට් මැචස් ඉතින් එහෙ ඉඳන් එනකොට මට ඇත්තටම සිංහල බැරි තත්ත්වයක් තිබ්බේ නෑ يعني මම මුලින්ම ඔව් මම ඉස්කෝලේ එක වසරින් ඉඳන්ම ගියේ මම ලංකාවේ හා යාර මොන්ටිසෝරි පැත්තේ ගියා මොන්ටිසෝරි පොඩි කාලේ ලංකාවෙත් ගියා. ඉතින් එහෙ ඉඳන් එනකොට මට සිංහල බැරි පොඩි ප්‍රශ්නයක් තිබ්බා. يعني දැන් සිංහල අකුරු අරව මේව දැන් වෙන ළමයි ඔක්කොම ඉගෙනගෙන උන් මොන්ටිසෝරියෙම ඉගෙනගෙන අකුරු ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉස්කෝලේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ. එතකොට මම හංගා පස්සේ ඊටේ මම අඬනවා එන يعني ගෙදර ඇවිල්ලා අඬනවා මට අකුරු බෑ. සිංහල මේ කරගන්න. හැබැයි ඉතින් මං පස්සේ අවුරුදු 2 3ක් යනකොට මට සිංහල හොඳට පුළුවන් වුණා. පස්සේ මං ඉතින් සිංහලෙන් දැන් ශකිතේ සිංහලෙන් මම ඒක කියන්නේ කියයි වැරදිලා ආවත් අයියලාගේ මේ පේරන්ට්ස්ලා චුට්ටක් හරි පරක් වුණා නම් එන්න අපිට අද ශකිතේ වගේ සින්දුවක් නැහැ චුට්ටක් නැහැ ඒක කොහොම වෙන්නේ නැහැ ඔව් හැබැයි ඉතින් නැහැ ඉතින් දෙකවසෙ තුනවසෙ දි වගේ වුණත් ආවන හැබැයි ඉතින් එහේ අපි අර පොඩි මේ ජීවිතේ යම් යම් දේවල් සිද්ධ වෙච්ච නිසා තමයි ආපහු ලංකාවට මූව් වෙන්නේ නැත්නම් අපි සමහරට එහෙම ඉන්නත් ඉඩතුණා ඉඩ තිබුණා මොකද අපේ කියන්නේ සීය නැති වුණා ඔය කාලෙදී අපි එනකොට ලංකාවට වගේ ඉතින් ඒක නිසා අම්මා තීරණය කරා යාර කරපු এডুকেෂන් පැත්තේ ආයතන MD එක ඉවර කරලා තිබ්බේ PhD එකට ආපහු යන්න නැතුව මෙහි ඉඳලා අපේ ආච්චිව බලා ගන්න වගේ
මන් දන්න විදිහට ඔය තමයි කතාව මට කියලා තියෙන විදිහට දන්නේ මොන මොනවද තිබ්බද කියලා අම්මා තාත්තට කියලා තියෙන විදිහ තමයි මේ ඉතින් ඔව් ඉතින් ඒක නිසා අපි මේ ඉන්න තීරණය කරා සමහරවිට ඉතින් ආපහු හරියට ගියා නම් වෙන එන කියන්න බෑ ඉතින් මොනවා වේද කියලා ඔස්ට්‍රේලියා ටීම් එක ගයිඩ් කියන්න බෑ අයියගේ මං හිතන්නේ දැන් සික් වලට තමයි ගියේ ක්‍රිකට් එකයිද ඔව්නේ මේ ක්‍රිකට් වලට තියෙන ආදරේ වැඩි ඇත්තට මං හිතන්නේ මේ කමාජුත් මට කිය කී හිටියේ මේ මේ ඔබ මියුසික් වලට වඩා ඇත්තට ක්‍රිකට් වලට නේද ආස කියලා මං කිව්වේ ඉතින් මෙහෙම ක්‍රිකට් වලට තියෙන පැෂන් එක වැඩි මගේ හැබැයි ඉතින් ඒක යම් යම් දේවල් නිසා මම ඒක අර සීරියස්ලි පර්සියු කරේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ අයියා පොඩි කාලේ ප්ලේ කරානේ. ඔව් නෑ ඉස්කෝලේ මම ප්ලේ කරා. ඉස්කෝලේට ප්ලේ කරා. ඊට පස්සේ ඉස්කෝලේ යම් යම් හේතු නිසා ඊට පස්සේ නැවතුන මම ස්ටඩීස් වලට යමු වුණා. ඉතින් අර අන්න ඒකයි. ඒ වගේ මම කියන්නේ දැන් අර පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් ඒෙද්දී මම අර කාගෙන ගියේ නැහැ ක්‍රිකට් වලට. මොකද මම දැනගත්තා මට ස්ටඩීස් වලටත් මේක පාඩු වෙන හින්දා මම ස්ටඩීස් පැත්තට පොඩ්ඩක් යමු වුණා. ඊට පස්සේ ආපහු මම ඒ ලෙවල්ස් ඉවර වෙලා ආපහු ක්‍රිකට් ගැහුවා. ඒ වුණත් අර කියන්නේ අර උගාක් කියන්නේ මම වැඩේ පුළුවන්ද කියලාවත් බලන්න. කියන්නේ අඩුම ගානේ සෑහෙන ලෙවල් එකකට ප්ලේ කරන්න පුළුවන්ද කියලාවත් කියන්නේ මම ගැහුවා සාමාන්‍යයෙන් ওই සරා ට්‍රෝෆි අරව මේ ඒවා ගැහුවා මම ඩිවිෂන් 2 එකේ ඒකේ බෙස්ට් ප්ලේයර් වුණා එක පහේ කවුරුද්දක ඩොනවන් ඇන්ඩි ට්‍රෝෆි එකේ. ඊට පස්සේ මර්කන්ටයිල් ගැහුවා බී ඩිවිෂන් වගේ අපේ එම්ඒස් හෝල්ඩින්ග්ස් වලට මම වැඩ කරේ. ඒ වගේ ගැහුවා. හැබැයි එහෙම කළා මම කියන්නේ අපි කියමු ප්‍රීමියර් ටීම් එකකට ගහන්න ප්‍රැක්ටිස් ගිහිල්ලා ඒකට මහන්සි වෙලා ඒක පුළුවන්ද කියලාවත් බලන්න මම එහෙම ට්‍රයි එකක් දුන්නේ නැහැ. මොකද එකක් මියුසික් උත් තිබ්බා, එකක් මගේ ඒ කාලේ ගැනීම සහ ওই යම් යම් කාලවලදී වෙච්ච දේ. මේක පොඩි පොඩි දුකක් තියෙනවා. ඉතින් ඒක ඒක ගැන විශේෂයෙන් කියන්නේ මොකක් හරි කරන්න තිබ්බා වගේ එකක් නියන් සමහරලාට. එහෙනම් මගේ බෝලිං වලින් මම ලෙග් ස්පින් දාම බැටින් වලට බැට්ස්මන් උත් තමයි. ඒ වුණාට මට හිතෙන්නේ මට යනවා නම් යම් කිසි ලෙවල් එකකට යන්න තිබ්බේ මගේ බෝලිං වලින් කියන එක. ඉතින් ඒක ඒක ගැන පොඩි දුකක් තියෙනවා අත්‍තරම. මගේ ජීවිතේ එක රිග්‍රෙට් එකක් තමයි මම ක්‍රිකට් මේ කියන්නේ පර්සියු කරේ නැහැ. ඒ කියන්නේ ෆුල් 100% දීලා වැඩේ කරේ නැති එක ගැන. ඉතින් ඒක ගැන පොඩි රිග්‍රෙට් එකක් තියෙනවා. අනිත් දේවල් ගැන අත්‍තරම රිග්‍රෙට් එකක් නැහැ ජීවිතේ. ඉතින් ක්‍රිකට් වලට අත්‍තරම හුඟක් ආදරේ. ඒක ඒක දැන්ටත් ඉතින් මේ ඉඳන් ගානවා. ශකිලා සමයික පුරාවට මේ මට ඇත්තටම අයියාගේ දෙක තුනක් ක්‍රිකට් එන්න ඉඳලා මිස් වුණා. මගේ යාළුවෝ මල්ලක් කොලා ආවා මේ අපේ කියන්නේ මේ අදම්මුණාට මේ හුඟක් අපේ මේ දැවතරත් ඉන්න හුඟක් අපේ සර්කල් එක හුඟක් ක්ලෝස් නේ. දැන් අද තමයි ශකිල හම්බුනේ. උනාට දන්න කට්ටිය උගම මියුචුවල් කට්ටිය ඉන්නවා මේ කමියුනිටි එක පොඩි. සමයක පුරාට ඉතින් ක්‍රිකට් ගහපු ගමන් මම ඉතින් මියුසික් කරාට වඩා ඇත්තම ක්‍රිකට් ගහපු ගමන් මේ කරේ. ඔව් ඉතින් මේ ක්‍රිකට් අයියා හිතනවාද නිකමට හරි මියුසික් කරේ නැත්නම් ඔයා ක්‍රිකට් කරයි කියලා? එහෙමද හිතන්නේ නැත්නම් මෙහෙම මම අර ක්‍රිකට් නවත්තපු ඒක එහෙම හේකුත් තියෙනවා. දැන් ක්‍රිකට් නවත්තපු ඉස්කෝලේ ක්‍රිකට් නැවැත්තුවාම තමයි මම ඕ ලෙවල් අවුරුද්ද ක්‍රිකට් ගහන නවත්තපු ඉඳ තමයි මම මියුසික් පටන් ගත්තේ. ඒක නිසා මම ඇත්තටම රිග්‍රෙට් කරන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ ඒක මොකද මම ඒ වෙලාවේ ඒ ලෙවල් වෙනකම්ම ක්‍රිකට් ගැහුවා නම් නැත්නම් අපි ගමු ඒ ලෙවල් ඉවර වෙනකම් ක්‍රිකට් ගැවන්න මම මියුසික් පටන් ගන්න. මියුසික් කියන්නේ මම නිකන් මේසට තට්ටු කර කර සින්දු කිව්වා හැමදාම වගේ. හැබැයි මම මියුසික් හරියට කියන්නේ හදාරන්න ගත්තේ ගිටාර්ස් එතකොට වෝකල් ට්‍රේනින් ඒ ඔක්කොම පටන් ගත්තේ අර ක්‍රිකට් නැවැත්වීමත් සමග. සහ ඒකේ තිබ්බ පොඩි පොඩි අර නිකන් හිට් ඇවුල් මකා ගන්න තමයි මම හරි මම දැන් මියුසික් වලට යොමු වෙනවා. මේක මගේ තියෙන ටැලන්ට් එකක් කියලා මට නිකන් හිතුනේ. මොකද මට පොඩි කාලේ මියුසික් වලිනුත් පොඩි නිකන් හිට් ඇවුලක් ඒක ඒක ටිකක් දන්න කතාවක්. මම දැන් යම් කිසි ඉන්ටර්විව්ස් වලත් ඔය කියලා දිනවා. හා 6 වසරේ විතර එක මිස් කෙනෙක් මට සින්දු කියන්න බෑ කියලා පොඩි ඉන්සිඩන්ට් එකක් වුණා. මම ඒකෙන් මම මට ඇත්තටම බැරුව ඇති කියලා. ඒ ඉන්සිඩන්ට් එක ඉතින් ඒක ඉන්සිඩන්ට් එක මම උනා පොඩක් කියන්න. කියන්නේ ඒකේ මෙහෙමයි. දැන් 6 වසරේ දැන් අපේ ඒස්තටික් නැත්නම් సౌందර්ය විෂයන්
තෝරගන්න සෞන්දර්ය විෂයන් හතරම කරන 6 වසර. එතකොට ඒ කාලේ අපේ කාලේ බලෙන් කරනවා. බලෙන් කාලේ කොහොමද කියලා. ඔව් චිත්‍ර දිනනවා, පෙරදිග සංගීතය දිනනවා, බටේ සංගීතය නැටුම්. ඔක බලෙන් කරනවනේ. චිත්‍ර මට කොහොමදවත් බෑ. ඔව් බලෙන් කරනවනේ. චිත්‍ර මට කොහොමදවත් බෑ. හරිනේ. එතකොට මට දැන් මම නැටුම් කණ්ඩායමේ තියෙන්නේ ඒ කාලේ. ඉන්ටර්නෙට් නැටුම් කණ්ඩායමේ. හරිනේ ඒකත් තිබ්බා. එතකොට පෙරදිග සංගීතය සහ මේකත් කරා. බටේ සංගීතය. පෙරදිග සංගීතය කරපු ඒක ටීචර් කෙනෙක් කියන්නේ අපේ හත වසරට යනකොට අපි තෝරගන්න බෑ දැන් එකක් මොකක්ද දැන් පෙරදිග සංගීතය කරන්න සුදුසු ළමයි කියලා තෝරන්න තමයි ආහදන්නේ කියලා කියන්නේ අවුරුද්දේ අන්තිම කාලේ අපි ඔක්කොම ජාතික ගීය කියන්නේ ඉව ජාතික ගීය කියන්නේ ඉව ඉතින් මා ජාතික ගීය කිව්වමට පුළුවන් විදියට කිව්වා එතකොට එයා අන්තිමට ඊට පස්සේ කල්ලි දෙකක් එහෙම කියන්නේ හරි ඔයා මේ පැත්තට යන්න ඔයා මේ පැත්තට යන්න කියලා මෙහෙම වෙන් කරා ඊට පස්සේ මේ කට්ටිය පෙරදිග සංගීතය කරන්න සුදුසුයි හොඳට ගීතේ ගායනා කරා මේ කට්ටිය බෑ කියලා අර කට්ටිය කිව්වා ඉතින් මං හිටියේ බැරිගොඩේ මම ඉතින් මං හිටියේ අතන හිටවද මේ මේ ටීචර් සිංදු ගැන දන්නේ කෙනෙක් නේ ඉතින් මට ඇත්තටම බැරුව ඇති කියලා මං හිතලා මං ඊට පස්සේ ආ දැන් මම අද ඉඳන් ඒක අතහැරලා මං ක්‍රිකට් පැත්ත කරනවා කියලා තමයි ඊට පස්සේ 11 වසර වෙනකන් ක්‍රිකට් ගියා ඊට පස්සේ ඒ 8 වසර 9 වසර මගේ ඔය දැන් ඔය මෙල්බන් වල නෙමෙයි දැන් ඔහු ඉන්නේ ක්වීන්ස්ලන්ඩ් වල මං හිතන්නේ මගේ යාළුවෙක් හිටියා සුදීර කියලා ඔව් මේ සින්දු ලියනවා ඉතින් මිනිහා ඒ කාලේ ඉතින් මිනිහායි මායික පන්ති ඉන්නකොට මිනිහා මම සින්දු කියනකොට ඒ උඹට සින්දු කියන්න පුළුවන් ආ උඹට හොඳට කියන්න පුළුවන් එතන මට මිනිහා කියනවා මිනිහත් කියනවා තව හිටියේ අපේ තව සෙට් එක අඩි උඹට සින්දු කියන්න පුළුවන් ආ හොඳට කියනවා උඹ කියනවා මේ අමරදේව මාස්ටර්ගේ ඔය අමරසිරි පීරිස් ලගේ කසුන් කල්හාරලා ඒ කියන්නේ ඒ වගේ සින්දු කියනවා එතකොට කියනවා නා වාට පුළුවන් ආ එනවා මම පොඩ්ඩක් මොටිවේෂන් එකක් දෙනවා එතකොට 11 වසරට ආවට පස්සේ තමයි මට අර ක්‍රිකට් නැවතීමත් සමග හිතුනේ ඕකේ හරි මම සින්දු කියන්න පුළුවන් නේ මම මේකත් පොඩ්ඩක් සීරියස් අනම් මේක ඉගෙන ගත්තා නම් හරි කියලා මම වෙස්ටර්න් පැත්තෙන් গিටාර් එක ඉගෙන ගත්තා ඊස්ටර්න් පැත්තෙන් තමයි මම වෝකල්ස් කරේ එහෙම එහෙම කරලා ඒ ලෙවල් උත් ඉවර වෙලා තමයි ඊට පස්සේ නෙමසිස් බෑන්ඩ් එකට ජොයින් වුනේ එතනට ආවි ඉතින් අතට ඉතින් අර ක්‍රිකට් නැවතීමත් සමග තමයි ඒක සිද්ධ වෙන්නේ ඒක මේ ඉතින් දුනේ ඉතින් ඒක රිග්‍රෙට් කරන්න නරකයි. අයියා බ්ලෙසින් එකක් පොඩි. අයියා ඒ කතාව කියද්දි මට මතක් වුණා මේ මේ අපි එහෙම මේ අපි ලොකුසි අපි එහෙම සිංගර්ස්ලා ලිරිසිස්ලා නෙමෙයි වුණාට අපි මම හිතන්නේ මට මතක නැහැ අපි 10ද ශකිල. මායි ශකිලයි පොඩි කාලේ නම් දන්නවා. අපි තවයක් කියනෝ නෙමෙයි අපි කට්ටියම අර තරහ ස්කෝල ටිකක් රොයල් DS නාලන්ද රිච්මන් නේද නවංග රිච්මන් වලි ස්කෝලත් රිච්මන් තරහ නෑනේ මං ගාත්තක රිච්මන් ලවස්ලා නේ ලවස් කොරල් කියලා තියෙන්නේ අර මයින්ඩ් එකේ ඒක කොහොමද අපේ තාත්ත මයින්ඩ් ආ ඒකද කොහරි මේ ඔව් මායි ශකිලයි කාලයක් තිබුණා ඔය දැන් ඔය අයියට තිබ්බ කාලේ වගේ අපිත් ඔලෙල් කාලේනේ ඔය පොඩ්ඩක් එන්නේ ආසාව අපි දෙන්න එකතු වෙලා ආමචන් සින්දුවක් කරමු කියලා අපිත් මේ සින්දු ලියනවා සින්දුවේ කියලා ඒකට තනු දාන්න ට්‍රයි කරනවා අපි හිතුවේ මේ ලව් සොන් කරන්නේ අපි මේ මිහි කත ගැන තමයි සින්දුවක් කරන්න කියලා එහෙම එකකුත් තිබ්බා ඒ කාලේ නම් අර දැන් අයියා ඔය කතාව කියද්දී අපිටත් ඒ කාලේ අයියා දුන්නා ලියලා තාම තියෙනවා මංගා ෆයිල් එක මං අන්තිපාර ලංකාවට ගියාම මේ ලියු ඔක්කොම ෆයිල්ස් ටික අරන් ආවා මේ එනිවේ මට මේ අයියාගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා දැන් අපි ඔක්කොම දේවල් කතා කරාම මේ දැන් කැනඩාවට එන එක ලොකු චැලෙන්ජ් එකක් කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් අයියා කොහොමද මේ චැලෙන්ජ් එකට ෆේස් කරේ? දැන් දැන් අපි ගත්තොත් දැන් නවංග එහෙම අපි අයියා අපේ පොඩ්කාස්ට් අපි කියලා තියෙන නවංග ආපුම ගමන් ජොබ් එකක් නැතුව බෑග් එකක් දාගෙන බස් එකට නගින අය යනතනවත් දන්නේ නැතුව ගිහිල්ලා තමයි අන්තිමට ජොබ් එකක් හොයාගත්තේ. ඊට පස්සේ ශකිලත් මේ ඔය සීතලේ පීසා ඩිලිවරි වලින් පටන් අරගෙන ඊට පස්සේ එතනත් වැඩ කරලා ඊට පස්සේ මම මෙහෙ ඇවිල්ලා මාත් ජොබ් එකක් නැතුව අපි ක්ලීනින්ුත් කරලා පිට්සා ඩිලිවරි ඔය ඔක්කොම කරලා يعني හැමදේම මැනේජ් කරගන්න අපි පුරුදුනා ලංකාවට වඩා මෙහි ආපුවා මේක මම හිතන්නේ ලයිෆ් ස්කිල් එකක් අපි ඒක පුරුදුනා ඒක පුරුදු වෙන සිද්ධ වුණා අපේ සර්වයිවල් එක වෙනුවෙන් දැන් මන් දැන අයියාගේ එක්ස්පීරියන්ස් එක කොහමද කියලා මට දැන් දැනගන්න ආස හිතුණා අයියා මෙහි ආවට පස්සේ දැන් අයියාට නම් මං හිතන්නේ මේ ආන්ටි කෙනෙක් එක්ක ගෙදර ගිහිටපු හින්දා කොහමද ඒ එක්ස්පීරියන්ස් එක මට නියම් ඒකයි මම ඒකට තව ඇඩ් කරන්න අයියා තව ඇඩ් කරන්න ඒ කියන්නේ ඔයා කොහමද ඔයාගේ මේ ස්ටඩි සුට් මැනේජ් කරගෙන දැන් ජොබ් එක සයිමන්ස් අනම්මනුත් මැනේජ් කරගෙන බඩ කොස්තරේ පුරව ගන්නත් මොනාරි හොයා ගන්න එපා ඒක මොනවද කරේ කොහොමද කරේ
ඔව් ඉතින් මේමයි ඇත්තට කියනවා නම් එක පැත්තක් මගේ හරුණා ඉතින් ඒක තමයි මේ සයිස් එක ඉතින් එහෙම වුණාම දැන් ලංකාවේදී මැනේජ් කරන්න වෙන්නේ නැති දේවල් මෙහිදී මැනේජ් කරන්න වෙනවනේ දැන් අපි ගෙදර ඉන්නකොට අපි දැන් පස් දෙනෙක් ඉන්න ගෙදරක් එතන අපි ක්ලීන ගහන්න ඕනේ ඊට පස්සේ අපි ගත්තොත් උයන්න වෙනවා Tamanට කන්න නම් එතකොට දැන් වාහනයක් නැහැ මට මම වාහනයක් පැද්දේ නැහැ ඉතින් ඒක නිසා ට්‍රාන්ස්පෝර්ට් එකේ පැත්තෙන් එහෙට මෙහෙට ඉතින් පොඩි වෙන එක්ස්පීරියන්ස් මම ඇත්තටම මෙහෙ එහෙම ජොබ් එකක් කියලා දැන් ඕගොල්ලෝ මම හිතන්නේ ඕගොල්ලෝ කන කට්ට මං කන්න නැතුව ඇති ඒ තරමට ඕගොල්ලෝ කාපු කට්ට ආපු ගමන් මම කෙලින්ම ස්ටඩිස් වලට මේ ෆෝකස් කළා මම හිටියේ මම ගෝමරි ෆයිනන්සස් පැත්ත මං තිබ්බ සල්ලි වලින් මේව කරගන්නවා කියලා. ඒ කියන්නේ මට ඕන උනේ මියුසික් පැත්තෙන් ඉගෙන ගන්න සහ මොකක් හරි මියුසිකලි අර මං කිව්වේ මේ බෑන්ඩ් එකේ ඒ වැඩේ වුන්නේ නැහැ අැතර මගේ කොවිඩ් තත්ත්වෙත් එක්ක. අර බෑන්ඩ් එකේ වැඩෙත් එක්ක ඒකට ફોකස් කරන්න තමයි මට ඕන උනේ මේ අවුරුදු දෙක කොහොම හරි ඒ පැත්ත කරනවා කියලා. ඉතින් අැතර এডুকেෂන් පැත්ත හොඳටම වුණා. ඊට පස්සේ අර බෑන්ඩ් වැඩේ වුනේ නැහැ. ඊට පස්සේ ඉතින් ක්‍රිකට් ගාපු එක තමයි අනිත් කරේ මේ ඉතින් අර කෑම පැත්ත අර මේව එහෙම ඉතින් අර අර ලංකාවේ ඉන්න විදියට දැන් ලංකාවේ ඉන්නකොට මම දැජිම් වැඩේ කරනකොට ඉතින් දැන් මෙහෙ සෙටල් වුණාම ඉතින් වැඩේ කරන්න පුළුවන් ඒ වැඩේ කරන්න පුළුවන් හැබැයි ඉතින් අර ආපුම ගමන් ඊට සෝ තියෙන දෙයක් කාලා කියන්නේ පුළුවන් විදියට ලේසියෙන් උයන්න පුළුවන් දෙයක් උයලා ඒ කියන්නේ දැන් ලංකාවේ ඉන්නකොට ඉතින් අර ගත්තොත් මම වේල් පහක් ගානට අම්මට කියනවා අම්මේ මේ විදිහට පොඩ්ඩ හදලා දෙන්න කියලා ඉතින් මේව කරගෙන වේල් පහක් ගානට මේව කළා ඒ විදිහට ගානට කැලරීස් කවුන්ට් කළා අරගෙන කාලා ජිම් එකට යන වෙලාවට ගිහිල්ලා ඉතින් මෙහෙ ඒක ඒ පැත්ත මගේ හැරුණා ඉතින් අතර ගත්තොත් දැන් ආපහු පොඩ්ඩක් ඔන් ට්‍රැක් වීගෙන එනවා මං හෙනම මීට වඩා ගොඩාක් සයිස් වෙලා හිටියා මේ ඉතින් ඒ පැත්තට කන්සන්ට්‍රේට් කරන්න අමාරු වුණා ඉතින් අර එක පැත්තක් මගේ හැරුණා ඉතින් අර යම්කිසි පැති කීපයකට අපි ෆෝකස් එක දෙනකොට ඉතින් ඒක වෙනවා පොඩ්ඩක් ඉතින් අලුත් තැනකට ආවහම මං හිතන්නේ මෙහෙ මෙහෙ ජීවත් වෙච්ච කෙනෙක් ලංකාවට ගිහලා සෙටල් වෙන්න ගියත් මං හිතන්නේ ඔය වැඩේ වෙයි අතර වෙනසනේ දැන් ඔගොල්ලෝ ඊට වඩා කාම් සෙටල්ඩ් දැන් දන්නවා මොකද්ද ෆෝකස් කරන්න ඕනේ කියලා ඉතින් ඒක බලාපොරොත්තු ඒක ඒක කාගෙන ඉන්න ඕනේ මම හිතන්නේ දැන් අපේ අහගෙන ඉන්න මල්ලිලා නංගිලා වුණත් දැන් ඒගොල්ලෝ යම්කිසි තැනකට ගියාම මුලින් අර සමන්ට තිබ්බ ලයිෆ් එක තියෙන්නේ නැහැ ඒක තමන්ට නැත්තම් තමන් ඒ විඳපු සැප හෝ මොකක් හරි ලංකාවේ තිබ්බ සෙටිල්මන්ට් එක කියන්නේ තිබ්බ ස්ටැබිලිටි එක සමානට මුල් ටිකේ රටකට ආවම නැහැ හැබැයි ඉතින් ඒක පොඩ්ඩක් කාගෙන ඉතින් යන්න ඕනේ අවුරුද්දක් වෙන පුළුවන් දෙකක් වෙන පුළුවන් සමහරවිට තුන හතර වෙන්නත් පුළුවන්. ගැල්ල මේ ඊට පස්සේ ස්ටේබල් තැනකට එනවා. ඉතින් හුඟක් මෙහෙ හිටපු කට්ටිය දැන් මෙහෙ මං මගේ යාළු වෙන අවුරුදු 20 හිටපු 25 හිටපු අපි ක්‍රිකට් ගහන මේ වෙදි හම් වෙනවනේ සමහරවිට 10 හිටපු 5 හිටපු අවුරුදු දෙකක් හිටපු මට අත්තට අඩුවෙන් හිටපු කට්ටිය ඉන්නවා. ඉතින් දැන් තාම සෙටල් වීගෙන යන අය ඉන්නවා. සෙටල් වෙලා ඉන්න අය ඉන්නවා. ගෙයක් අරගෙන අර මේ ස්ටෙප්ස් උත් එනවනේ. මුලින් ඇවිල්ලා රෙන්ට් කරගෙන ඉන්නවා. ඇසේ ටික කාලය කියලා ඇසේ ගෙයක් හෝ නැත ටවුන් හවුස් එකක් ගන්න ටවුන් හවුස් නෙමෙයි මොකද ඊට කලින් දිනවා කොණ්ඩෝ එක පොඩි අපාර්ට්මන්ට් ඊට පස්සේ තව මොකක් හරි අන්තිමට ඉන්වෙස්ටින් ප්‍රොපර්ටිස් හවුස් හැමදේම කතා කරගෙන යන අතරේ දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් වැඩ කරපු කෙනෙක් ඒකේ ප්‍රමුඛ තැනක ඉන්න කෙනෙක් හැටියට දැන් ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා කැනඩාවට මයිග්‍රේට් වෙලා දැන් අයිය වැඩ කරගෙන යන අතරේ අයිය ස්ටඩි කරන්නෙත් පර්ෆෝමිං ආර්ට්ස්ල ඉඳලා මාරුණා බිස්නස් මියුසික් බිස්නස් කියන ඩිග්‍රී එකට ඒ පැත්ත වැඩ කරගෙන යද්දී අයියාට මම හිතන්නේ නිතරම ගැටෙනවානේ දැන් කල්චරල් ෂොක් එක අපිට දැනෙච්ච විදිහයි කල්චරල් ෂොක් එක අයියට දැනෙච්ච විදිහයි පොඩි වෙනසක් තියෙනවා මොකද අයියා මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ
එක තම වැඩ කරන්නේ දැන් අපි වැඩ කරේ IT සෙක්ටර් එකේ මමයි නවංගයි ශකිල වැඩ කරේ බිස්නස් සෙක්ටර් එකේ ඉතින් එතකොට අපිට ගොඩක් වෙනස්කම් තේරුණා කොහොමද මේ රටවල සිස්ටම්ස් වැඩ කරන්නේ කොහොමද මේ රටවල සිස්ටම්ස් වැඩ කරන්නේ වගේ දෙයක් සහ අනිකුත් සාමාන්‍ය දේවල් එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එක විදිහට ගත්තොත් දැන් මට අපිට ඇත්තටම මේක අපි ප්‍රශ්නයක් විදිහට අහන්න කියලා හිතුවේ අපිට හරි අයිඩියා එකක් නැති හින්දා කොහොමද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දැනුනේ ශ්‍රී ලංකන් මියුසික් වර්සස් දැන් කැනඩා කියන්නේ ඉන්ටර්නැෂනල්ලි ඉන්ටර්නැෂනල් මියුසික් ඔය ඉන්ඩස්ට්‍රි දෙක අතර තියෙන මේ ප්‍රධාන වෙනස්කම් ඔව් මෙහෙමයි දැන් ඕගොල්ලෝන්ට ඔය දැනිච්ච ෂොක් එක අඩුවෙන් මට දැනුණා කියන එක හරි මොකද මම දැන් ලංකාවේ ඉන්නකොටත් දැන් කට්ටිය මට කියලා තියෙනවා එතකොට දැන් අපි අහුවෙලා බලලා දැන් මොකද මියුසික් ඉන්ඩස්ට්‍රි එක වගේ දේවල් ගැන අපිට Google එකේ ගහලා වුණත් බලන්න පුළුවන් හයිද එතකොට දැන් හැබැයි යම් යම් වෙනස්කම් මට මෙහෙදි ආවට පස්සේ මට තේරුණා ඒ කියන්නේ දැන් ලංකාවේදී අපි තියෙන ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවනේ අපි ඔක්කොම අපි කරගන්න ඕනේ දැන් ඉතින් සෝෂල් මීඩියාත් අපි අර අපේ එතකොට මැනේජර්ත් අපි ඔක්කොම අපි සීන් එකෙන් ලංකාවේ YouTube එකට අප්ලෝඩ් කරන්නෙත් අපි ඊට පස්සේ ඒක පබ්ලික් කරන්නෙත් අපි ඇයි ඇයි කොපිරයිට්ස් කමෙන්ට්ස් කියලා අප්ලෝඩ් කරනේම ඩවුන් කරන්නෙත් අපි ඒක ඩවුන් කරන්නෙත් අපි එතකොට ඉතින් ඔය වගේ මේ කියන්නේ කොපිරයිට් ස්ට්‍රයික් ගහන්නේ ඉතින් කියන්නේ මට නම් ඒකට වෙනම කෙනෙක් හිටියා මේ හැබැයි ඉතින් කියන්නේ එහෙමයි අඩුයි දැන් අපි කොම ජෙනරල් ආටිස් කෙනෙක් ගත්තාම එහෙම ඒගොල්ලෝ කියන්නේ කරන්න තමන්ම කරගන්න යන සීන් එකක් නේ තියෙන්නේ දැන් මෙහෙ ඉතින් ඒක අපි දැනගෙනත් හිටියා මේ එනකොට දැන් ලේබල්ස් තියෙනවා කියන්නේ පොඩි පොඩි අයටත් ලේබල්ස් තියෙනවා සමහරවිට සබ්ස්ක්‍රයිබර්ස්ලා නිකන් 1500 ඉන්න කට්ටියට වුණත් අපි ගත්තු දැන් කියන්නේ අපි ආටිස්ට්ලාට කියලා කියමු ආටිස්ට්ලාට ලේබල්ස් තියෙනවා මේ ලේබල් එකට ඒගොල්ලෝ මේ වෙලාව තමයි ඉන්ඩිපෙන්ඩන්ට් ලේබල්ස් කියන්නේ අර මං කියන්නේ මහා ලේබල්ස් යුනිවර්සල් ආරම ඒගොල්ලෝ නෙමෙයි සෝනි කියන්නේ වීකෙන්ඩ් බ්‍රේක් ලෙවල් එක නෙමෙයි මං කියන්නේ ඒක සම්පූර්ණ වෙනස් ඒගොල්ලන්ගේ මං හිතන්නේ මේ සපත්තු දෙක දෙන්නේ කෙනෙක් කියන්නේ වටේ ඇති ඒගොල්ලන්ට මං දන්නේ නැහැ කොහොමද කියලා ඒක මේ ඒගොල්ලන්ගේ හැම දෙයකටම මම හිතන්නේ කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ කෙනෙක් හෑන්ඩල් කරනවාද මේ සෝෂල් කියන්නේ Facebook එකේ කෙනෙක් හෑන්ඩල් කරනවාද ඒගොල්ලන් ඒ විදිහට ලොකු ටීම් එකක් ඉන්නවා එහෙම නැත්නම් දැන් මෙහි කියන්නේ ස්මෝල් ටයිම් ආටිස්ට්ලාට වුණත් යම්කිසි ටීම්ස් තියෙනවා ඒ කියන්නේ දැන් මම මියුසික් බිස්නස් එකේ වැඩ කරලා ඒක ඉන්ටර්න්ෂිප් එකකුත් කරපු කෙනෙක් විදිහට මම දන්නවා කියන්නේ මම ලේබල්ස් දෙකකට වැඩ කරා එතකොට එක ලේබල් එකක් ඇවිල්ලා එක බෑන්ඩ් එකක් උන් පොඩි ස්මෝල් ටයිම් බෑන්ඩ් ඒ කියන්නේ ඒගොල්ලන්ටත් දැන් එතකොට මම හිටියා ඒගොල්ලන්ගේ YouTube ads අර ad campaigns run කරන්න එතකොට ඒගොල්ලන්ගේ social media Instagram Facebook ඒවා ads run කරන තව එක්කෙනෙක් තව intern කෙනෙක් interns ලා විදියට ඉතින් එහෙම මේ පොඩි ටීම්ස් තියෙනවා එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දැන් ඒගොල්ලෝ ඇත්තටම දැන් Drake-ලා එක්ක සාපේක්ෂව බලද්දී ඒගොල්ලෝ අර සෝෂල් මීඩියා වැඩ අරව මේවත් කරනවා අපි වගේම ඔව් يعني අපේ ලංකාවේ මේක වගේම ඉතින් ඒ එතන පොඩි වෙනසක් තියෙනවා ඉතින් මියුසික් බිස්නස් එක ප්‍රසාරණය වෙලා තියෙනවා මෙහි ලංකාවට වඩා ලංකාවේ දැන් හැබැයි ඒක වීගන යනවා වගේ මට එකක් තේරෙනවා මොකද දැන් ලේබල්ස් ඇවිල්ලා තියෙනවා ලංකාවට දැන් Spotify ඔව් Spotify අලුතෙන් ඇවිල්ලා තියෙනවා දැන් කමාජුයි මායි කතා කරපු දාතයි මෙහි දැන් අර ලොකු ලේබල්ස් ඉඳන් කට්ටි ඉන්ඩිපෙන්ඩන්ට් පැත්තට හැරෙන්න යනවා මෙහි දැන් Drake වුණත් පොඩි මම දන්නේ නැහැ මේක Drake බලන්න ගන්න නැහැ කියලා හිතනවා Drake නේක බැලුවොත් මට රඩුදායි දෙන්නත් නැහැ මිනිහා අර ලොකු ලේබල්ස් වල ඉඳන් මිනිහාගේ ඉන්ඩිපෙන්ඩන්ට් එකකට යන්න තමයි මිනිහා හදන් ට්‍රයි කරන්න කියලා වගේ එකක් කතාවක් තියෙනවා මම දන්නේ ඒක රියුම එකක් තියෙනවා එතකොට දැන් එහෙම දැන් මෙහි එහෙම ලොකු ආටිස්ට් දැන් කඩාගෙන තමන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න හදන අතරේ අපේ ඉන්ඩිපෙන්ඩන්ට් ආටිස්ට්ලා ලේබල්ස් වලට දැන් ඒ ලෙවල් එකට අපේ කට්ටිය යන්න හදනවා අපේ තව අවුරුදු 40 මන්ද 100 කින්ද සමහරට අපව ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ට්‍රයි කරයි ඒක අපි දන්නේ පහුගිය දවසක මේ ඔය ටිකක් අර තව සින්දුවක් එහෙම ෆේමස් වුණානේ එතකොට අර ඒක මටත් ගොඩක් කතා මේ වුණානේ දැන් මම දන්නවා අයියාගේ මේ
මියසික් බිස්නස් එක කරද්දී ඒකේ තියෙනනේ ඔය කොහොමද ගවර්න්මන්ට් එකකින් සපෝට් කරන්නේ ආටිස් කෙනෙක්ට. එතකොට මේ කොහොමද ඔය ලයිසන්ස් ගැන කතන්දර ඊට පස්සේ මැනේජ් කරන්නේ කොහොමද PR ටීම් එකක් කොහොමද කරන්නේ ඔය ටික තියෙනවා නේද අයියාගේ බිස්නස් මියසික් වල ස්ටඩි කරනකොට. ඔව් ඔව් ඒක මතක් කරපු එක හොඳයි. දැන් ස්ටඩි කරපු වැඩේ දැන් මෙහි අන්න ඒක තියෙනවා. ගවර්න්මන්ට් එකෙන් ග්‍රාන්ට්ස් එහෙම දෙනවා. දැන් අපි කියන්නේ ස්මෝල් ටයිම් ආටිස්ට්ලට වුණත් ඒගොල්ලෝ යම් කිසි අලුත් මියුසික් වීඩියෝයක් වෙන්න පුළුවන් නැත්නම් ඇල්බම්යක් වෙන්න පුළුවන් රෙකෝඩින්ග්ස් වලට සල්ලි පවා ගවර්න්මන්ට් එකෙන් දෙනවා මෙහි. ඒ කියන්නේ අපි ග්‍රාන්ට්ස් ග්‍රාන්ට් රයිටින් කියලා වෙනම තියෙනවා. ඒ කියන්නේ දැන් කියන්නේ මම ආටිස්ට් කෙනෙක්ව රෙප්‍රසන්ට් කරනවා නම් මම එයාට වෙනුවෙන් ග්‍රාන්ට්ස් ලියන්න කියලා වෙනම මේ මේ කට්ටියක් ඉන්නවා. ඉතින් එහෙම ග්‍රාන්ට් එකක් ලියලා අපිට ඒ සල්ලි අරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ මේ මේ දේවල් වලට වියදම් උනේ කියලා. ඉතින් අපේ වැඩකට යොදා ගන්න පුළුවන් මේ ඒ ඒ දේවල් දැන් ලංකාවේ ඒ පැත්ත නැහැ. ඉතින් අර ඒ පැත්තේ මාර දියුණු මේ කියන්නේ ස්මෝල් ටයිම් ආටිස්ට් කෙනෙක් නුනත් එහෙම ලොකු ආටිස්ට් ලෙවෙන්න ඕනේ නැහැ මේ ග්‍රාන්ට්ස් ගන්න. එතකොට ඒ පැත්ත තියෙනවා. එතකොට ගවර්න්මන්ට් එකෙන් තව ලොකු ලොකු ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ කියන්නේ කට්ටියට මියුසිෂන්ස්ලාට උදව් කරන්න. මියුසිෂන්ස්ලාට විතරනේ ඕන මාට්ටයක් කරන්න වීඩියෝග්‍රාෆි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ලොකු ෆොටෝග්‍රාෆි වීඩියෝග්‍රාෆි හැම දෙයකටම උදව් කරන මේ කියන්නේ සිස්ටම් එකක් මෙහෙ දිනවා. ඒ සිස්ටම් එක මාර වටිනවා. තව සහ දැන් මේක ගැන පොඩි අර්බුද තියෙනවා. දැන් මෙහි මෙහි මේ රටෙත් ඒ කියන්නේ මේ රේඩියෝ වල කැනේඩියන් කන්ටෙන්ට් කියලා ඒ කියන්නේ 160ක් හරි 150ක් හරි අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඇමරිකන් කන්ටෙන්ට් 150යි නම් මෙහි 150ක් කැනේඩියන් ඒවා ප්ලේ කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕකේ පොඩි අර්බුදයක් තියෙනවා. දැන් ඕක 1960 ගණන් වල ආපු නීතියක්. ඒවිල තියෙන මොකද ඒ කාලේ US ඒවා විතරයි ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් අර කැනේඩියන් ආටිස්ට්ලා නැගලා ඇවිල්ලා තියෙන ওই නීති ආවට පස්සේ දැන් වැඩි තියෙන්නේ දැන් පැල් බැඳගෙන ඩ්‍රේක් ගේ වීකෙන්ඩ් ගේ ජස්ටින් බීබර් ගේ වගේ ගාන ඔක්කොම කැනඩියන් නේ දැන් මුළු හොලිවුඩ්ම කැනඩාව තමයි ඉන්නේ. එතකොට ඉතින් අර පොඩි ආටිස්ට්ලා ගේ වගේ ඇහෙන්නේ නැහැ දැන්. අර රේඩියෝ වල ඉන්න කට්ටියත් ඉන්නේ ප්‍රසිද්ධේවත් ගහන්න බෑ. උන් පැල් බැඳගෙන නරවම ගහනවා. ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්නයක් දැන් එතන අර්බුදයක් ඇතිවලා තියෙනවා. ඕක ගැන සාකච්ඡා කර අපේ මේ අපේ කියන්නේ මගේ කෝස් එකේදී ඉතින් අර ඒ වගේ දැන් මෙහි මියුසික් සිටීස් කියලා දෙනවා. ටොරොන්ටෝ කියන්නේ මියුසික් සිටි එකක්. එතකොට ඒ නෑෂ්විල් ඒ වගේ ගොඩක් ඒවා හදනවා. දැන් ලංකාවේ එහෙම ඒ තත්ත්වය අඩුයි. ඉතින් දැන් ඉතින් අර ලොකු වාහු එකක් තියෙනවා. ඉතින් අවිල්ලා අපි ඉගෙන දැන් මියුසික් බිස්නස් විශේෂයෙන් මම ඒ කෝස් එක කරද්දී මට ලොකු දෙයක් දැනුණා. සහ ඉක්විප්මන්ට් පැත්ත ගත්තොත් එහෙම දැන් මාර වෙනස්. ඉතින් දැන් මම මුලින් ඇවිල්ලා ආපු ස්කෝලේ අර මියුසික් පර්ෆෝමන්ස් පැත්තේ මෙටල් වර්ක්ස් කියලා ඒකේ ස්ටුඩියෝස් එහෙම දැක්කාම නිකන් ඇස්සුඩ යනවා. ඉතින් ඔව් ඉතින් ඒ වගේ හුඟක් ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බේසිකලි ගවර්න්මන්ට් එකෙන් ආටිස්ට්ලට ඒ කියන්නේ ඕනම වෘතියක් ෆොටෝග්‍රාෆි වීඩියෝග්‍රාෆි සිංගින් ඒ කියන්නේ සපෝට් එකක් තියෙනවා නේ. ඒ කියන්නේ ලෝන් එකක් දෙන්න එකක් හදාගන්න වීඩියෝ එකක් හදාගන්න. ඒ කියන්නේ මට හිතෙනවා දැන් ලංකාවේ අපේ මන් දන්නා ඒක තාමත් එහෙම තියෙනවද කියලා. ඒ කාලේ කියන්නේ පොඩි මතයක් තියෙනවා. මේ කියන්නේ කලාව පැත්තෙන් විදේශ විනිමය ගේන්න බෑ වගේ කතන්දරයක් සමහර විට එහෙම මතයක් තියෙනවා ලංකාවේ මට හිතෙන විදිහට. ඒ උනාට ඒක බොරු කියලා ඔප්පු කරන්න හොඳම උදාහරණ තමයි මේ ඔගොල්ලෝ දන්නවනේ K-pop culture එක. එහෙම නැත්නම් Korean art culture එක. දැන් අයියට කියන්නේ කොරියාවෙත් ඔය ආර්ට් කල්චර් එක එකපාරට නැගලා එන්නේ මම හිතන්නේ 1992 වල. ඒගොල්ලෝ තීරණය කරනවා දැනට දීලා තියෙන බජට් එක 100%-600%කින් වැඩි කරන්න ඒගොල්ලන්ගේ ආර්ට්ස් ඇන්ඩ් කල්චර් සයිඩ් එකට. ඉතින් ඒ 1992 ගත්ත ඒ තීරණය සහ ඒ දේවල් එක අද වෙනකොට කොරියා නිකන් සවුත් කොරියාවේ අපි දන්නවා BTS කියලා බෑන්ඩ් එකක් තියෙනවා. ඒ බෑන්ඩ් එකෙන් විතරක් 4.9 බිලියන් US ඩොලර්ස් එනවා විදේශ විනිමය ඒ රටට. ඒ බෑන්ඩ් එකෙන් විතරක්. ඊට අමතරව මර්ච් වලින් මුළු කොරියාවේ තියෙන මර්ච් වලින් එනවා 9.48 බිලියන් US ඩොලර්ස් විදේශ විනිමය. මේ ආර්ට්ස් ඇන්ඩ් කල්චර්ස් වල ඒ රිච්නස් එක පාවිච්චි කරලා. ඉතින් ඇත්තටම අර ලංකාවේ දැන් අපි හිතනවා අපි සිංහල කතා කරන්න අපේ ලැංග්වේජ් එක යුනිවර්සල් නෑ. ඉතින් අපේ සින්දු හැමෝම අහන්නේ නෑ හින්දා හරි පොඩි කියලා හිතුවට මේ පිටරටකට ආවම අපිට තේරෙනවා මේ මිනිස්සු හරි කැමති වෙන කල්චර්ස් වල. මිනිස්සු හරි කැමති මේ සිංහල හරි මොකක් හරි. දැන් අපිට කිව්වම මිනිස් සිංහලෙ මොන හරි කියන්නකෝ.
ඔයගොල්ලෝ කොහොමද හයි කියන්නේ කියලා ඒගොල්ලොත් කියන ට්‍රයි කරලා ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන එක භාෂාවෙන් ඒගොල්ලෝ හරියට වැලියු කරනවා ඔයගලන්ට භාෂා දෙකක් පුළුවන් ඒක අනික ඒගොල්ලන්ට කියවම මුළු ලෝකෙම එක රටේ මේ ලැන්ග්වේජ් එක කතා කරන්න කියලා ඒගොල්ලන්ට මාර වාව් එක දැන් කොරියාවත් එහෙමයි මුළු ලෝකෙම කොරියන් ලැන්ග්වේජ් එක කතා කරන්නේ සවුත් කොරියා නෝත් කොරියා විතරයි බට් අද වෙනකොට දැන් අපි අපිට අපි අතරේ වුණත් පාවිදා වෙනවා මොකද දැන් අපි දැන් අපි වයිෆ්ලා බලනවා කොරියන් ඩ්‍රාමස් ඒගොල්ලෝ හරියට අපිට බලන්නේ නෝ දැන් අපි දන්නවා කොහොමද මේ අන්නේ සේ සාරංගියෝ ඔප්පා ඔක්කොම දන්නවා අපිත් ඒ වහන් ඉඳලා බලාගෙන ඉඳලා ඉතින් මට කියනවා මෑතකදී මේ සෑහෙන ෆේමස් උනේ ස්ක්විඩ් ගේම් ස්ක්විඩ් ගේම් ඕ ස්ක්විඩ් ගේම් එක සුපර්බ් නේ අන්නේ එක බැලුවද අයියා බැලුවද හැමෝම බැලලා තියෙන ස්ක්විඩ් ගේම් ඒක ස්ක්විඩ් ගේම් අනිවාර්ය ස්ක්විඩ් ගේම් බලපු නැතිගේ නෑ ඔය දන්නේ ඉතින් මට හිතෙනවා ඊට පස්සේ මේ මෑතකදී ලංකාවේ අර හොඳට හිට් වුණ සින්දුවක් ඉන්දියාවේ මේ යොහානි සිං කරපු සින් මැනිකේ මගේ හිතේ අර එතනදිත් අපිට පේනවා ඇත්තටම භාෂාවේ ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ අපිට පුළුවන් නම් පොඩ්ඩක් හරි සිස්ටම් එකක් හදලා මේ රටවල තියෙනා වගේ සහ ආටිස්ට් කෙනෙක්ට දෙන්න ඕනේ වැලියු එක এডুকেෂන් එක දුන්නොත් මට හිතෙනවා අර කැරියර් එකක් විදිහට ආටිස්ට් කෙනෙක්ට ලංකාව ඉස්සරහට යන්න පාත් එකක් හදන්න බැරි නැහැ හොඳම උදාහරණේ අපිට අර කොරියාව දිහා බලලා අයියට මොකද නිකන් ඒ කියන්නේ ඔව් අනිවාර්යෙන් ඉතින් මේ දැන් ඔය හුඟක් තියෙන මත දුරු කරා මං හිතන්නේ යොහානිගේ මේ සෝන් එක නේද ඒක ඒක මාර වටිනවා ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි ගත්තොත් මොකද්ද ඒකට කියන්නේ දැන් භාෂා ප්‍රශ්නයක් කියන එක දැන් ඒක අපි අපි පවා හිතාගෙන හිටියේ ඒ කියන්නේ ඇත්තටම සිංහලෙන් කළා ඉතින් සිංහල තේරෙන්නේ නැහැනේ මිනිස්සුන්ට කියන එක අපිටත් වෙනවා හැබැයි ඉතින් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ දැන් ඔව් මැනිකේ මගේ හිතේ එතකොට එතකොට ඔයා කියන ඔය කොරියන් මේ අපිට තේරෙන්නේ නැහැ නේ මොනවා මොනවා කියනවාද කියලා දැන් ඕපන් ගන්නම් ස්ටයිල් කියලා විතරයි දන්නේ අර අරක ගන්නම් ස්ටයිල් එහෙල ඕපන් ද දන්නේ නැහැ කියන්නේ වෙන මොකද්ද දන්නේ කියන්නේ ඕපන් ඕපා හරි වකරයක් කිය ඔකර වෙන තේරුමක් ඇද්ද ගන්නම් ස්ටයිල් ස්ටයිල් කියන එක විතරයි අපි අතට දන්නේ කියන ඉතුරු මොනවා කියනවාද දන්නේ නාචේ බූතා අර අපිත් ඒක නටනවා බොරු අපේ අපේ ලංකාවේ මිනිස්සු කියන්නේ අර ඒ විදියට කියන්නේ ඔයාලත් කියනවා ෂෝ එක කියනවා මන් දැකලා තියෙන අපේ අවුට්ඩෝ ෂෝ වල එහෙම මේ නිකන් අර සයිට වඩා හොඳට කියනවා කට්ටිය ඉතින් ඉතින් ඒක ඒක ප්‍රශ්නයක් නෙමෙයි මං හිතන්නේ දැන් දැන් අපේ ඉන්දියන් අපේ සින්දුව ඉන්දියන් මිනිස්සු කියනවා වගේ තමයි මන් දැකලා තියෙන මැනිකේ මගේ හිතේ මේ සුද්ධ පවා කියන සුද්ධ පවා කියන වෛරල් ගිහිල්ලා ඒක අපිට කරන්න පුළුවන් ඒකට ඇත්තට ඇත්තටම ඒක ප්ලෑන් කරලා ගවර්න්මෙන්ට් එකෙන් සිස්ටම් එකක් හැදුවනම් ඒ කියන්නේ ඒවා ප්‍රමෝට් කරන දෙයක් විදියක් මොකක්ද නැත් අපේ දැන් ටුවරිසම් විදියට අපේ දැන් මේ මන් දන්නේ අපේ අපේ ලංකාවට හුඟක් කට්ටිය එනවා මේ කාලේ මාලන් බ්‍රෑන්ඩ් වල පාවා එලා දිනවා ලංකාවට ඉතින් එන ටුවරිසම් එන කට්ටියට ප්‍රමෝට් කරන්න පුළුවන් මම නිකන් අයිඩියා එකක් කියන්නේ ප්‍රමෝට් කරන්න පුළුවන් නම් අපේ මියුසික් පැත්ත අපේ ආර්ට්ස් පැත්ත අපේ ආර්ට්ස් වලට කොහොමද ඒගොල්ලෝ කැමති අර අර ආර්ට්ස් කියන්නේ මේ කියන්නේ මේ මියුසියම් වලට එතකොට අපි ගත්තොත් චිත්‍ර පැත්තට ඒවා හැම ඒගොල්ලෝ හුඟක් පර්චේස් කරනවා ඒ වගේම මියුසික් ඩාන්සින් ඒ පැත්ත ප්‍රමෝට් කරන්න පුළුවන් නම් ආර්ට්ස් පැත්ත කියන්නේ මම නිකන් ෆස්ට් ස්ටෙප් එක විදිහට නිකන් ටුවරිස්ට් ලයින කට්ටියට හරි කරන්න පුළුවන් නම් සහ ගවර්න්මන්ට් එකෙන් දැන් දැන් YouTube බරමේව තියෙනකොට ඉතින් ඒවා මම හිතන්නේ ටෙක්නොලොජිකලි අපේ කියන්නේ රජයේ දේවල් ටිකක් පස්සෙන් ඉන්නේ නේද එහෙම සෑහෙන පස්සෙන් දැන් ආද අයිය කතා කරා ඉස්සලා ටෙක්නොලොජි ගැන ලංකාව සෑහෙන මේ පිටිපස්සේ එක කාටත් ඔබියස් කරුණක් නේ අයියට කොහොමද ෆීල් වෙන්නේ දැන් ද ටෙක්නොලොජි අපි තමු අලුතෙන් මයික් එකක් ආවා මයික් එකක් ස්ටුඩියෝ එකකට වුණා කරන ඉතාමත් හොඳ අප්ඩේට් එකක් එක ඒක මේ වගේ රටකට එන්න යන කාලේ ලංකාවට එන්න යන කාලේ සැහැන්න පරතරයක් තියනවා කියලා මට දැනලා තියෙනවා. ඔව් ඒක එහෙම දෙයක් තියෙනවා සහ මිල ප්‍රශ්නේ. يعني අපේ ඒක තමයි මම හිතන්නේ ලොකුම සීන් එක ගෙන්න ගන්නවට වඩා ගෙන්න ගන්න කාලයට වඩා මම හිතන්නේ දැන් අපේ කවුරු හරි අපේ කෙනෙක් ඒක අපිගේ මයික් එකක් කියලා. ඔව්. ස්ටුඩියෝ මයික් එකක් අරගන්නවා කියලා. අපි ගමු මෙහෙ මිනිස්සෙක් ගත්තාම ඒක අරගෙන යාට ඒක රිටර්න් එක කියන්නේ යා ඒකේ කොස්ට් එක කවර් කරන්න යන කාලේ ලංකාවේ මිනිස්සෙක් ඒක අරගෙන ඒකේ කොස්ට් එක කවර් කරන්න යන කාලේ ගොඩක් වෙනසක් තියෙනවා කැමරාස් උනත් අපි ගත්තොත් මෙහි දැන් අපි දන්නවා මෙහි ෆිල්ම්ස් අරවා මේ වීඩියෝ කරන කැමරාස් ඒවෙන් ලැබෙන ප්‍රතිලාභ මෙහි කට්ටියට ඒක කවර් කරගන්න පුළුවන්
ලංකාවට අපි ගමු තියෙන හොඳම ෆිල්ම් කැමරා ගෙනිච්චයි කියලා සල්ලි තියෙන කට්ටියත් ඇද්ද ගෙනිහිල්ල මේ මිනිස්සයක රිකව කරගන්නේ කොහොමද කියලා ඉතින් සවුන්ඩ් සිස්ටම්ස් මම හිතන්නේ මේ විශේෂයෙන් මේ වගේ පැන්ඩමික් එකක් හරි ඊට කලින් බෝම්බ ප්‍රහාරේ ඔය වගේ ඒවා ආවම මේ සවුන්ඩ් සිස්ටම් එක ගෙනිච්ච මිනිස්සෙක් සමහර කට්ටිය විකුණු අය ඔව් ඔව් මොකද ඒගොල්ලන්ට ඒවෙන් ආදායම ගන්න බැරි ඉතින් අර ඒ වගේ ඉතින් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මොකද අපේ මාකට් එක පොඩි හින්දා පොඩි ඉතින් ඔක්කොම උත්තරේ තමයි අර ඉස්සෙල්ලා මේ නවීන් කිව්වේ මේ අපේ ආට් එක දෙන්න පුළුවන් නම් එළියට ලෝකෙට ඉතින් එතකොට හිතන්නේ අපේ දැන් ෆිල්ම්ස් පව අපේ ෆිල්ම්ස් මගේ දන්න හුඟක් හොඳ ෆිල්ම්ස් එනවා අපේ කියන්නේ අපේ ආට් ඉන්ඩස්ට්‍රි එකේ දක්ෂ නළුවෝ ඉන්නවා ඒවා ඔය දැන් ඔය ස්ක්විඩ් ගේම් දුන්නා නම් එළියට අපේ එක කරන්න බැරි කමක් නැහැ අපේ ආට් ෆිල්ම්ස් එමු හුඟක් හොඳයි දැන් මාර ඩිරෙක්ටර්ස්ලා ඉන්නවනේ අපේ දැන් අශෝක අන්දගම නම් වශයෙන් කියන්නේ ගොඩක් ඉන්න විමුක්ති සුන්දර එතකොට අපි කොච්චර ඉන්නවද අපේ නළුව ගත්තොත් බලන්න කොච්චර මේ හොඳ තාත්තික නළුව ඉන්නවා කියන්නේ මාර චරිතාංග නළුව ඉන්නවා ඉතින් ඒ ආට් එක අපිට එළියට දෙන්න පුළුවන් අපේ ෆිල්ම් දැන් අපේ Netflix එකට හරි මූවි එක විකුණ ගන්න පුළුවන් තත්ත්වයකට ආවනම් ඒ කියන්නේ මේ ඒක 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 අනිවාර්යෙන්මයි දැන් ඒක දෙයක් කරන්න පුළුවන් අපි දැන් මේ රටවලදී Netflix අනිවාර්යෙන් බලන එකක්නේ සමහර ලා Netflix එකේ තියෙන සමහර Netflix original movies බලුවටින් නෑ සමහර අපේ ලංකාවේ වගේ ඔව් සමහර ඒවා අපේ තියෙන ඊට අපේ කොච්චර ඔව් හොඳ කතා ඔව් ඒ වගේ තියෙනවා ඉතින් අනිත් ඒවැ වැඩේ තියෙන ඒවැ production qualities ඒත් හොඳයි යන්නේ ඒකයි අන්න ඒක දැන් Netflix එකට දාන්න නම් තියෙනවා එක එක standards මම අහලා තියෙනවා මොකද අපේ මෙහි ඉන්නවා මේ කාලිංග අයියා මේ කාලිංග ශ්‍රේෂ්ඨප්‍රිය ඉන්නානේ ඔව් අපිට කියලා දිනවා ඉතින් ඉතින් ඒ කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එහෙම ඒ ස්ටෑන්ඩඩ් එකට අපේ මූවි එකක් කරා නම් සල්ලි වේදම් කරලා Netflix එකට දාගන්න බැරි කමක් නැති වෙයි කියලා මට හිතෙනවා මට එහෙම දැන්නම හුඟක් රටවල් එක් කරනවා ඒ ඔව් ඔව් මම හිතා ලංකාවට වඩා නොදීවුණු රටවල් පවා මේ ඒගොල්ලන්ගේ මූවිස් තියෙනවා Netflix වල මේ ඉතින් ඒ අර ඒ අපේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකේ පැත්ත උත් තේනවා මම හිතන්නේ අප් කරා නම් ඒකට පොඩි උදව්වක් දුන්නා නම් ඒක ප්‍රතිලාභයක් ගන්න පුළුවන් අපේ රටටම මට අයියාගෙන් දැන් මේ නිකන් ෆයිනල් වගේ අහන්න තව ටිකක් හිතන විතුන දෙයක් දැන් අපි අයියාගේ මේ ස්ටඩීස් උත් එක්ක බිස්නස් මියුසික් එතකොට අයියා දැන් මේ පැත්තෙන් ඉගෙන ගත්ත PR පැත්ත රෙකෝඩ් ලේබල් ලයිසන්ස් අනම්මනම් ඔක්කොම අයියාගේ ලංකාවට ගිහිලා තියෙනවද ලොකු වැඩක් අයියට ඒ කියන්නේ මට හිතෙනවා දැන් අයියා වගේ කෙනෙක් ලංකාවට ගිහින් ලොකු වැඩක් කරන්න පුළුවන් අලුත් දෙයක් කරන්න පුළුවන් දැනුමත් එක්ක දැන් මේ දැනුමත් එක්ක දැන් අබ්මෙච් එක්ස්පෝෂර් එකත් එක්ක ඔක්කොම ඔව් ඒ කියන්නේ අයියාගේ හැම බලාපොරොත්තුවක් තියෙනවා ඔව් මට plans ඔව් plans කීපයක් තියෙනවා එකක් තමයි ඉතින් මම ඉගෙන ගත්ත දේ මට ආපහු ලබා දෙන්න පුළුවන් නෑ උගන්වන්න වගේ මගේ අදහසකුත් තියෙනවා කියන්නේ අපේ කට්ටියට මේ දැනුම ලබා දෙන්න මේ තියෙනවා සහ ඉතින් අපේ කියන්නේ ඒක මම කොයි මට්ටමින් කරයිද කියන එක තාම හිතලා නැහැ කියන්නේ අපේ ආටිස්ට්ලාට ඒගොල්ලන්ට කියන්නේ මගේ මියුසික් බිස්නස් නොලෙජ් එකෙන් පොඩි උදව්වක් දෙන්න පුළුවන් නම් ඒක ඒක මම දන්නේ නැහැ මම කොයි මට්ටමින් කරයිද කියලා දෙන්නේ තුන් දෙනෙක් උදව් කරයිද නැත්නම් පූල් එකක් හදමු මොකද මම දන්නේ නැහැ එහෙම කරයිද කියලා තාම මම ඒ පැත්ත මගේ බිස්නස් පැත්ත මම හිතලා නැහැ සාහිත්‍ය මගේ මියුසික් වලටත් ඒ දේ යොදා ගන්න සහ මේ ලැබිච්ච එක්ස්පෝෂර් එක යොදා ගන්න වැඩි හරියක් ඉතින් අර අර කියන්නේ දැනුම බෙදා දීමට බලාපොරොත්තුවක් තියෙනවා මගේ ඉතින් ඒක ඒක ගොඩක් හොඳයි ඒක ඒක තමයි ඉතින් මේන්ම දේ අපි බලමු ඉස්සරහට ඒක කොයි විදියට වෙයිද දන්නේ නැහැ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක තාම මම හිතලා නැහැ මේ කොරෝනා තත්ත්වෙයි ඒක ඉවර වෙන කාලයක් ඇයිනේ අනිවාර්යයෙන් බලමු අනිවාර්යයෙන් ඒක මාර ග්‍රේට් අයියා ඒක ඒ කියන්නේ අයියා තමන්ගේ ඉස්සෙල්ලම අයියාගේ කටින් පිට උනේ මම ඒක බෙදා දෙන්න කියන එක මාර ග්‍රේට් ඒක ඇත්තටම වටින දෙයක් ඕ නෑ ඉතින් අපි තියාගන්න ඕනේ සහ ඉතින් ඒකට කැමති කෙනෙක් ඉන්නවා නම් දැන් මේ වගේ මම විදියට ඇවිල්ලා මෙහෙම ඉගෙන ගත්ත විදියට ඉගෙන ගන්න සහ එතනින් ගමනක් යන්න කැමති කෙනෙක් ඉන්නවා දැන් මට ඕන නම් මෙහි මියුසික් බිස්නස් පැත්තෙන් ලේබල් එකකට ජොබ් එකක් වගේ කරගෙන එහෙම ගමනක් යන්නත් පුළුවන්. එහෙම කැමති කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට මේ මග පෙන්වන්න මට ආසාවක් තියෙනවා. ඉතින් මෙහෙම මෙහෙම මෙන්න මේ දේ කරන්න මල්ලි හොණංගි කියලා කියන්නේ. මේ ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඉතින් කියන්නේ මම මේ ඉගෙන ගත්ත දේෙන් පළක් තියෙනවා කියන එක මට එතන තමයි දැනෙන්නේ. මගේ දේට යොදා ගන්නවට වඩා. ඒක අනිවාර්යයෙන්. ඔව්. තව කෙනෙකුට
ඒක මාර වටිනවා මොකද ඒක මේ අනික ස්පෙෂලි දැන් ඒ කියන්නේ මේ වගේ රටවල එක්ස්පෝෂර් එක ලැබෙද්දී අපිට හිතෙනවා ඒක නිතතින්ම අයියෝ මේක අපි ලංකාවට ගෙනියන්න ඕන වගේ දෙයක් අපිටත් ගොඩක් ඒ දේ දැනෙච්ච හින්දා තමයි අපිත් මේ ට්‍රයිඇන්ගල් පොඩ්කාස්ට් එකෙන් පුළුවන් තරම් try කරන්නේ මේ රටවල තියෙන සිස්ටම් ප්‍රොසීජර්ස් ඉගෙන ගන්න පුළුවන් දේවල් අපි ලංකාවට අපි පුළුවන් විදිහට පොඩ්කාස්ට් එකකින් ගේන්න සහ ඒ දේවල් අත්දැකීම් බෙදා ගන්න මට දැන් අපේ පොඩ්කාස්ට් එක මම හිතන අවසානය වෙලා තියෙන හින්දා මේ මං නිතරම මං මේ මගේ YouTube එකේ සහ අපේ මේ පොඩ්කාස්ට් එකේ අපි නිතරම කතා කරන දෙයක් අහන්න හිතුණා අයියාගෙන් ඒ තමයි මේ do what you love කියන concept එක අයියාට ඒකට මොකක් ඇඩ් කරන් තියෙනවද මොකද ලංකාව අපි ගොඩක් දුරට do what you love වෙනවට වඩා do what others do to like ඒ අනික්ක යන පාර යන වගේ දෙයක් නේ තමන් ආසදී එහෙම කතාවක් තමයි තියෙන්නේ ලංකාවේ do what you love කියන එක ගැන මොකද හිතන්නේ ඉතින් ඇත්තටම ඒක තමයි ඉතින් දැන් අපි මම කියන්නේ මගේ මේන් මං හිතන්නේ මොටෝ එක ගත්තත් ඉතින් ওই කතාවම තමයි මොකද දැන් මම ඇත්තට වෙන දෙයක් කර කර හිටපු එක්කෙනෙක් ඉතින් ඇත්තටම අවුරුදු 3ක් විතර මම වෙන ජොබ් එකක් කරලා ඊට පස්සේ මටම තේරුණා මම මේ මගේ පැෂන් එක ෆලෝ කරන්න ඕනේ කියන එක මොකද ඒ පැෂන් එක ෆලෝ කරොත් තමයි ඉතින් දැන් සමහර වෙලාවට අපි පැෂන් එක ෆලෝ කරනකොට අපිට ඒ පැෂන් එක අපි ආදරය කරන දේ ලබා ගන්න සමාජලට අපිට වෙන වෙන දේවල් කරන්න වෙනවා. ඒක සමාජලට අපි අරකම විතරක් කරගෙන හිටියොත් එimhe අපි ෆේල් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මට වුණෙත් ඒක තමයි මම මියුසික් මම ස්ටේබල් තැනකට එනකන් ඒ කියන්නේ දැන් වායු එකට ජොයින් වෙනකන් මම ෆුල් ටයිම් මියුසික් කරේ නැහැ. එතනදී මට මගේ ඉන්කම් පැත්තත් ස්ටේබල් වෙන්න එපා. දැන් අපිට ජීවිතේ තියෙන අපි විතරකුත් නෙමෙයි සමාජලට දැන් මට නම් ඒ වෙලාවේ මේ එහෙම පවුල් බරක් කරට ගන්න තිබ්බේ නැහැ. හැබැයි එහෙම කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ ඒ මම කියන්නේ යම් යම් මට්ටම් වලින් තමයි අපිට මුලින් එන්න වෙන්නේ එන්ට වෙන්න වෙන්නේ අපේ පැෂන් එක කරන්න. හැබැයි මේ පොඩි මට්ටමින් හරි ඒගොල්ලෝ එන්ට වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් සමහරලාට අනි කෙනින්ම මම මුකුත් කරන්නේ නැහැ. දැන් පවුලක් ගැන හිතන්නෙත් නැහැ. මුකුත් හිතන්නේ නැහැ. මම මගේ පැෂන් එක කරනවා. හරි. මම චිත්‍ර අඳිනවා. මම චිත්‍ර ඇඳලා මම මේක විකුණන්න ට්‍රයි කරනවා. හැබැයි ඉතින් මුලින් විකිනෙන්නේ නැහැ. එතකොට ඉතින් Tamanටම අන්තිමට එපා වෙලා ඕක අතෑරෙනවා. හැබැයි Taman චිත්‍ර අඳිනවා නම් මගේ පැෂන් එක මම ඒක කරන ගමන් මම තව මොකක් හරි දැන් ඕගොල්ලෝ මුලින් ඇවිල්ලා ඕගොල්ලෝ කිව්වේ ඕගොල්ලෝ කරපු දේවල්. ඔව් තව මොකක් හරි ඉන්කම් සෝස් එකකින් මගේ ඉන්කම් එක හදාගෙන මම අර පැෂන් එක පෝෂණය කරනවා. නයිස්. ඊට පස්සේ ටික ටික අර ඒ පැෂන් අර මෙහෙම දැන් පැෂන් එක පෝෂණය කරනවා. ඊට පස්සේ ටිකටිකේ පැෂන් එකේ தත්වය ඉන්කම් සෝස් එක වැඩි වෙද්දී ටිකටික මේක පොඩි පොඩි අඩු කරලා මේකට ෆුල් ටයිම් අන්තිමට එන්න පුළුවන් හරියට හරි මේ ඉතින් දැන් ඔය කමාජ් ලබවා මම හිතන්නේ කරේ එහෙම මුලින් එක පාරම යා මේ 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 එයාගේ මේ පැෂන් එක මේ ස්නීකර් වැඩේ පටන් ගත්තේ නෑ තව ජොබ් එකක් කරා ඉතින් අර ඒක 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 එන්ට වෙන්න ඉතින් අර මුලින්ම හරි මම කරන්නේ මේක විතරයි මම මෙතනින් එහාට දෙයක් කරන්නේ නැහැ එහෙම ඇඩමන්ට් වුණොත් එහෙම පොඩ්ඩක් සමහරවිට Tamanta me epawela aapahu yanna wenawa me vena rasawak ganna ane ithin man try kara mata karanna hambunna kiyala apita complain karata thamai antimata wenne. Habai ara widiyata karanna puluwan nan balance karanna puluwan nan passe Tamanta tamange passion ekak full enna time karanna puluwan. Ithin අයියා හරිම වටින කතාවක් කිව්වේ මේ මොකද හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක කොහොමද මැනේජ් කරගන්නේ කියන එක නේද? ඒ කියන්නේ දැන් හුඟක් අයට පැෂන්ස් තියෙනවා බට් ස්ටිල් මේ ගෙදරට කන්න බොන්න දෙන එක ප්‍රශ්නයක් වෙනවනේ ඒක නේද? ඒකනේ මේකනේ මේ පැත්තත් බලන්න එපා අපි ජීවිතය කියන්නේ ඉතින් ඒකනේ බැලන්ස් එක කරගන්න එකනේ සමහරවිට ඉතින් අයියා දන්නවද දැන් නවීනුත් දැන් නිව්සීලන්ත ඇවිල්ලා ඕස්ට්‍රේලියාව ඇවිල්ලා එයාගේ ජොබ් එක කොම කරන ගම එයාගේ තියෙන අපේ පැෂන් එක දැන් නවීන්ගේ මගේ දෙන්නගෙම තියෙන අර එක ආස පැෂන් එකක් තියෙන අපිට අපි ආසාව මේ අපි දෙන්නම දැන් අපි දෙන්නටම වෙනම YouTube channel දෙකක් තියෙනවා අපි මේ podcast එක පටන් ගත්තෙත් ඒකයි අපි හරි ආසේ මේ කැමරාවක් අතට නම් පොඩි මූවී එකක් හදන්න ස්ටෝරියක් කියන්න මොන හරි gedara වෙච්ච දෙයක් ක්‍රිස්මස් කහදයක් මං කිව්වේ මං අද උදේ වීඩියෝ එකක් දාලා තමයි මෙතෙන්ට වාඩි වුනේ ගිය සතියේ ක්‍රිස්මස් ගහ කපලා gedara ගෙනාව ඒ ස්ටෝරිය එක කියන්න ආසයි ස්ටෝරි එකක් විදියට ඉතින් අර ස්ටෝරි ටෙලි මේ ඕගලගේ පැෂන් එක ඉතින් ඒක තමයි 9 to 5 ජොබ් එක කරලා ඇවිල්ලා ඒ සල්ලි වලින් කැමරාවක් අරගෙන අරගෙන ලයිට් අරගෙන දැන් ඒක චුට්ට චුට්ට ලෙවල් එක. හරිද හරිද ජීවමාන උදාහරණ මං කියපු කතාවේ. ඔව්. අන්තිම මුන් කියලා කිව්වා වගේ. මේ ගන්නේ. ඒ කියන්නේ මං දැනගෙන ඉතිරියව කතා. අපි කියනවාට වඩා නැහැ අපිට ඔය වගේ කතා කියන්නවත් කවුරුත් හිටියේ නැහැ කියලා අපි හිතනවා. බට් අයියා වගේ කෙනෙක් ඔය කතාව කියනකොට
දැන් කාට හරි හිතේ පැෂන් එකක් තියාගෙන ඒ උනාට පියර් ප්‍රෙෂර් එකින්ද වෙන දෙයක් කරනවා නම් එයාට පුළුවන් එයාගේ 9 to 5 එක කරලා ඒ අතරතුර සයිඩ් එකෙන් එයාගේ දෙයක් බිල්ඩ් කරගෙන හිමීට ගොඩනගෙන මොකද එතකොට අපි හැමෝටම අපේම අනන්‍යතාවයක් තියෙන නිසා ඉතින් අපි 9 to 5 ජොබ් එකකුත් කරලා දැන් නවංග ක්‍රිස්මස් වීඩියෝ අර වීඩියෝ ඔක්කොම හදනවා මම සතියේ වීඩියෝ 6ක් විතර දානවා ශකිල පොඩ්කාස්ට් එකයි බිස්නස් එකයි අනම්මනම් ඔක්කොම කරන මියුසික් වෙයි ඉතින් අර එතකොට අපි හරි ආසයි ඒ හසල් එකට ඒ තමන්ගේම අනන්‍යතාවයක් තමන් තුලම බිල්ඩ් කරගන්න එකට ඒක අයියතුලනුත් අපි ගොඩක් දැක්ක ඉතින් අපිට අයියාගෙන් ඒ වචනේ ගන්න පුළුවන් උනේ එක ගොඩක් වටිනවා මේ විශේෂයෙන්ම අපේ මේ පොඩ්කාස්ට් එක අහන අයියා අපි නිතරම කියනවා මේ ලෙවල් අප් කමියුනිටි එකක් ඒ කියන්නේ අපි මොන හරි දෙයක් කිව්වම මේ අපේ කමියුනිටි එකේ කට්ටිය ඒගොල්ලෝ අයියේ මේක මොකද්ද ඒක මොකද්ද කියන්නේ ඒගොල්ලෝ දන්නා ඒගොල්ලෝම රිසර්ච් එකක් කරන්න ඉතින් අර හරි ලෙවල් අප් කමියුනිටි එකක් තමයි අපේ ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට ඔය වගේ අයියාගෙන් ඔය වගේ ආදර්ශයක් ඇඩ්වයිස් එකක් හම්බෙන එක අපිටත් ලොකු හයියක් ඒගොල්ලන්ගේ හිත් වලටත් ලොකු හයියක් ඇක්ටි කරයි කියලා මට හිතෙනවා ඉතින් අද දවසේ ගයිස් මං හිතන්නේ අපි ගොඩක් දිග පොඩ්කාස්ට් එකක් කරා හැබැයි කිසිම විනාඩියක්වත් මට දැනෙන්නේ නැහැ මේ පොඩ්කාස්ට් එකේ කාලය ගත වුණා කියලා අපත ගියා කියලා මම කියන පොඩ්කාස්ට් එක පටන් ගත්තේ මට වෙලා උදේ 2යි පටන් ගනිද්දි දැන් වෙලා උදේ 5යි මම මේ කොපි එක තරන් ආවේ මට 6ට 4 මාටම මදන වාඩිවෙන්නේ දැන් 7 මාරයි වෙනවා 7 මාරයි හැබැයි වාරම so much අයියා ඔයා දැන් මට වෙලා යන තේරුන්නේ නැහැ අතන මේ ලොකු වැදගත් දේවල් ටික සාකච්ඡා වුණා ඒක ඒක වටිනවා ඉතින් අපි ආයේ අයියා අයියා ලංකාවේ අයියා ඔස්ට්‍රේලියාවත් ඔස්ට්‍රේලියාවත් අනිවාර්යෙන් මේ ඔස්ට්‍රේලියාවේ දැන් එනවනේ අනිවාර්යද ඊළඟ ඉවෙන්ට් එක තියද්දි ඔව් මම දැන් එන අවුරුද්දේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා ඔස්ට්‍රේලියා ටුර් එකකුත් තියෙනවා තාම ඒක කන්ෆර්ම් නෑ මම කියන්න ඕගලන්ට අනිවාර්යෙන් න්යූසීලන්ඩ් උත්මයි ටච් කරන්න තියෙනවා අනිවාර්යෙන් අපි එතකොට ආයි ට්‍රයැන්ගල් එකෙන් අනිවාර්යෙන් ආයි අපිට මේ හම්බෙන්න අවස්ථාවක් මුණ ගැහෙන්නේ කියලා මම විශ්වාස කරනවා එහෙනම් මේ ඉතින් ඔය අනිවාර්යෙන් ඉතින් තමා නේද ශකිලා අද දවසේ අපි ලස්සනට මට උදෑසනනේ උදෑසන ලස්සනට ආරම්භ වුණා නියමයි thank you so much අයියා ඉතින් මේ අහගෙන හිටිය ඕගොල්ලන්ට ඉතින් ඔන්න අපි කිව්ව විදියටම ඕගොල්ලන්ගේ ගිය සතියේ ප්‍රශ්න වලට අපි හොඳ උත්තරයක් ගෙනාවා මේ වටින පුද්ගලයෙක් එක්කම උත්තරය ගෙනාවා අපි අපේ විදියට අපෙන් අහලා තිබුණේ මේ ප්‍රශ්නේ අපි පිටරට ඇවිල්ලා මියුසික් කරන්න පුළුවන්ද ස්ටුඩියෝ එකක් දාන්න පුළුවන්ද ඒ ඔක්කොම අපි ගියා නෑ ලබන සතියේ වීඩියෝ එක බලන්න කියලා ඉතින් ඕගොල්ලන් මේ වීඩියෝ එක බලවා නම් එන්ජොයි කරා නම් අනිවාර්යෙන් අපිට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අයියාගේ ඔක්කොම සෝෂල් මීඩියා ඇකවුන්ට්ස් අපි පල්ලෑයෙන් දාන ලින්ක් එකේ ඒවත් ඔක්කොම ගිහිල්ලා ෆලෝ කරන්න අයියාගේ තියෙන මරු YouTube channel එකක් ඒකේ අනිවාර්යෙන්ම මම ඒක නිතර අහනවා ඒකේ මේ අයියා වෝකල් ට්‍රේනින්ග් ස්පෙෂලි මියුසික් කරන අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපි ඒක පොඩ්ඩක් බැලුවා අපි මියුසික් කරන්නේ නැහැ ඒ වුණාට අපිටත් හිතුණා ඒක බලලා පොඩි සින්දුවක් කියන්න පුළුවන් වගේ කියලා හිතුණා ඔව් අනේ ඒකේ මං හිතන්නේ ඒ කියන්නේ ඒකේ ෆස් එක සීසන් එකක් කරේ ඉස්සරහට ගිහිල්ලා ඒකෙත් පොඩි දැන් ඒක මම කොහොමද නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි ඒකේ දුන්නේ ඉතින් ඉස්සරහට ගිහිල්ලා ඒක පොඩ්ඩක් ගැඹුරින් ඒ වගේ සීරීස් එකක් කරන්නත් බලාපොරොත්තු තියෙනවා මම ඒක ගැන පොඩ්ඩක් අනිවාර්යෙන් ඒක ඒ කියන්නේ ඒකත් හැම ඒ කියන්නේ මටත් ඒක සෑහෙන ප්‍රයෝජනවත් වුණා අර වෝකල් ට්‍රේනින් මේක දැන් අපි දැන් පොඩ්ඩක් මේ පැත්තේ ඉන්න නිසා ටිකක් අපිටත් පොඩි ලස්සන කටහඬක් මොකක් හරි තියනවදෝ කියලා හිතාගන්න ඉතින් මේ නෑ ඒක අතන මේ වෝකල් ට්‍රේනින් මෙතන ඒක ස්පීච් ලෙවල් ට්‍රේනින් කියලා ඒක සිංගින් වලට විතර නෙමෙයි අතන ස්පීච් වලට නවින් මොකක් හරි කෑල්ල පාට් එකක් කරොත් එක අයියනම් පස්සේ වල් ඉතින් දවස නිමාවට පත් කරමුනේ අද මාරම මට හරිම සතුටු දවසක් අපේ මං හිතන්නේ අපේ බකට් ලිස්ට් එකේ සහ අපේ හීන වලට යන ගමනේ ලොකු කඩයිමක් අද පහු කරා නේ ශකිලා අනිවාර්යයෙන් ඒ වගේම මේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අයියේ අපත් එක්ක එකතු වෙන්න බොහොම ස්තුතියි අතන ඔයගොල්ලෝ මේ ආරාධනා කරාට අතර මම කියන්නේ දැන් කමාජ් කිව්වට පස්සේ තමයි මම ඊට පස්සේ මම ඔයගොල්ලන්ගේ පොඩ්කාස්ට් එක බැලුවා හුඟක් හරවත් දෙයක් තියෙනවා එතන ඉතින් හුඟක් ඒක ලොකු දෙයක් ඔයගොල්ලෝ මේ කරන වැඩේ ඒ විශේෂයෙන් දැන් දන්නවනේ ඉතින් ලංකාවේ කට්ටිය પાස්පෝර්ට් හදාගෙන එළියට යනනේ ඉතින් දැන් බලන් ඉන්නේ ඉතින් මේ වැඩේට ඔයගොල්ලෝ මේ කරන වැඩේ හුඟක් වැදගත්
ෆස්ට් ඔෆ් ඉට්ස් කයින්ඩ් වෙන්න ඕනේ රටවල් තුනක එක්ස්පීරියන්සස් බෙදා ගන්න එක සාගුලෝ දැන් ඔය කියන විදිහට ඔගොලෝ දැන් ඔගොලෝ දැන් මට තේරුණු විදිහ සා මම බලපු විදිහට ඒ කියන්නේ ඒකේ තියෙන මේ මේ සුන් අර සිහින ලෝක පෙන්නන්නෙත් නෑ ඔගොලෝ ඒකේ තියෙන කට්ට සහ හැමදේම ඔගොලෝ කියනවා ඒක එතකොට රියල් තත්ත්වය දැනගෙන තමයි මිනිස්සු එන්නේ ඔගොලෝ ඔගලංග බලන කෙනෙක් නැත්නම් දැන් අපි දන්නවනේ අර අයියලා ලංකාවට කියලා මල්ලේ එන්නා මල්ලේ දෙන්නා කියලා එනවා මේ ඇවිල්ලා අනාත වෙනවා මිනිස්සු ඒක ඒක නැති කරන එක මාර වටිනවා ඔගොලෝ ඒ කරන වැඩේ මම මේ පිටත ගන්නව නෙමෙයි thank you මේ ඉතින් ඒක දිගටම කරගෙන යන්න ඒක වටිනවා thank you so much thank you මාවත් අපි කමාජ් අයියට thank you කියන්න ඕනේ කමාජ් අයියට සෙට් එක කරන්න අනිවාර්යයෙන් කමාජ් අයිය අනිවාර්යයෙන් කමාජ් ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්න අපේ 36 වෙනි එපිසෝඩ් එකත් එක්ක මම නවංග නවසීලන්තයේ නිව් ප්ලෙමොත් නගරේ ඉඳන් දැන් වෙලාව 7:00 ඉතින් නවින් ඔව් මම ඕස්ට්‍රේලියා වැඩලෙඩ් නගරේ ඉඳලා නවින් එම්ජේ දැන් වෙලාව උදේ 5:00 මේ හරිම අද රස්නේ දවසක් බවට පත් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ ශගෙල මම කැනඩාවේ ටොරොන්ටෝ නගරේ ඉඳන් එකතු වෙනවා මිහිඳු ආර්යරත්න අයියත් එක්ක අද ඉතින් දැන් අපිට වෙලාව ඇත්තටම හරියටම කිව්වොත් 1:33 දවල් දෙසැම්බර් 7 අපි 8 ඉන්නේ මේගොල්ලෝ 8 මට මේ ඔව් අපි එහෙනම් ඉවර ඉවර කරද්දී මම මෙන්න මේ අනිවාර්යයෙන් හරි මෙන්න මේ වචන කීපය කියන්නේ හිතුණා නැවත ඔබ හා සසරේ මතුදා එක් වෙන දින ගණිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්නේ නැතරහ ගින්ගෙන් නම් බයි